අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියුරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීතුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමේ චත්තාරෝ ධම්මා විඤ්ඤය චත්තාරෝ අරිය සච්චානි තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හයවෙනි වතාවටත් මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන චතුරාර්ය සත්‍ය කියන මාතෘකාව ඉස්සරහින් තියාගෙන පවත්වාගෙන යන ධර්ම දේශනාව වළියේ තවත් ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සූත්‍ර සඳහා දේශනාවලිය සඳහා ඒ දසුත්තර සූත්‍රය අපි ඉස්සරහින් තියාගෙන ඒකේ එක එක කාරණය ඒ දවසට ඉස්සරහින් තියාගෙන යන ගමනක් වගේ පේන තියෙනවා. ඉතින් මේ මාතෘකාව ඉදිරිපත් කර ගැනීම සඳහා සාරිපුත්තු සාංශේ ප්‍රශ්නයක් අහනවා. ඛතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤය. යෝගාවචරයෙක් විසින් භ්‍රමචර්යය රකින්න කෙනෙක් විසින් අති විශිෂ්ට ඥාණයෙන් දත යුතු හතර මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ කියලා උත්තරයක් දෙන්නයි මේ ප්‍රශ්නය අහන්නේ. ඉතින් ඉස්සලා සාරිපුත්තු සෝහන්ණාචි විසින්ම විශිෂ්ට ඥාණයෙන් දත යුතු එක මොකද්ද කියලා අහලා තියෙන උත්තර දීලා තියෙනවා. විශිෂ්ට ඥාණයෙන් දත යුතු දෙක මොකද්ද කියලා ඇහුවොත් ඒකටත් උත්තරේ දීලා තියෙනවා. විශිෂ්ට ඥානෙන් දති තුන මොකද්ද කියලා ඇහුවොත් ඒකටත් උත්තරේ දීලා තියෙනවා. ඊට පස්සේ විශිෂ්ට ඥාන දතු හතර කිව්වොත් ඉතින් සමේක පේනවා මේ ප්‍රශ්නවල තියෙනවා හරි පුදුම සුවිශේෂී ගතියක්. ඉතින් ඒකට සර්වඥාන්සේ ඇරිච්චහම මෙවැනි ප්‍රශ්නයක් නගන්න හරියට ප්‍රස්තාරගත කරලා ඒ ප්‍රස්තාරේ මේ කොටුවේ තියෙන මෙන්න මේකයි කියලා කියන්න තරම් අධිකාරී ශක්තියක් තියෙන ධර්මසේනාධිපති සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ඒ වගේ හරි උත්තර දෙන්න පුළුවන් තුනාංශය තමයි. ඉතින් අපිට තියෙන දැන් මේක අවුරුදු 2006 කට පස්සේ ඒක කටපාඩම් කර ගන්නත් ලේසි. ඒ වගේම මතක තියා ගන්නත් පුළුවන් එතකොට හිතම් පුරෝණ ක්‍රමයට වගේ හෝ ඊට පස්සේ ඒ කියන කාරණාවල නිකන් හුදු දැනුම සඳහාම නෙවෙයි ඒකේ ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඒක කොහොමද ක්‍රියාවත් කරන්න කියන්නේ. එකට එක ටික ටිකට යන ධර්ම පරම්පරාවක් මෙතන තියෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය කිව්වට පස්සේ ඒක ඇතුළෙත් තියෙනවා ඒ පටිච්ච සමුප්පාද ස්වરૂපයක් දුක මොකද්ද දුකට හේතුව මොකද්ද ඊට පස්සේ Nirodhe මොකද්ද Nirodheට මාර්ගය මොකක්ද ඉතින් පසුගිය දවස් ටිකේම අපි උත්සාහ කළේ ඒ දුක මොකද්ද ඊට පස්සේ දුකේ සමුදය ඊට පස්සේ ඒක Nirodhe කියන කාරණා ටික ඉතින් එහිදී මේ සමුදය නැත්නම් තෘෂ්ණාව එක වාටියක් නෙමෙයි වාටි කීපයක් තියෙන එකක් කියලා මේ වගේ මාතෘකාවට ආවම අපි ඉගෙන ගන්න වෙනවා. අපි සාමාන්‍ය තෘෂ්ණාව කියන වචනය තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේක ලිහන තැනට ගියාම තෘෂ්ණාව කියන තරම් මේ එක දෙයක් නෙවෙයි. ඒක පැතිකඩ රාශියක් සහිත විපරිණාමයේ වෙමින් යන චෛතසිකයක්. ඉතින් ඒකටම ඒ තෘෂ්ණාවටම මේ සූත්‍රයේ ඒ වගේම අනිකුත් සර්වචනාංශයේ විසින්ම දේශනා කරපු සූත්‍රවලත් රාග, ඡන්ද, ප්‍රේම, තණ්හා, පිපාස, පරිලාහ ඉතින් වගේ රාශියක් නම් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය ජීඳා ජීවිතේ නම් අපි ඒක හේතුකෝ වෙන්නනවා සංසාරට බැඳිච්ච හේතුව තෘෂ්ණාව කියලා. නමුත් විස්තර විභාග කරලා යනකොට යෝගාවචරයක් වශයෙන් ඒකේ විවිධ පැති කඩවල් එකම දේ විවිධ විදිහට පෙනී හිටින වෙලාවල් තියෙනවා. එතකොට මේ විදිහට පෙනී හිටින මේ තෘෂ්ණාව එක සැරේ ගලවන්නත් බෑ. මේ එක එකනා එක එකනා රතුරුණු ගෙඩියක පොත්ත ගලවන්න වගේ එකකින් එකට එකකින් එකට පතුරු ගහනවා. එහෙනම් කේල් ගහක පොතු ගලවන්න වගේ පිටම තියෙන පොත්ත ගලවනකොට ඊගා පොත්ත පේනවා. ඊගා ගන්නකොට ඊගා එක පේනවා. ඉතින් ඒක සඳහා දල සැකස්මක්, ශලස්මක්, සර්වචනාංශයේ ඒ
ධම්මචක්කපවත්තන සූත්‍රයේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පෙන්වන බව සාමාන්‍ය පොත්පත් පිටර නැතුව දානවා. අපි ඒකටම ඒකත් මතු කරගෙන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම මේ තිස්තර සූත්‍රයේ, දසුත්තර සූත්‍රයේ, ඉසල සූත්‍රයේ තියෙන සංගීති සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ විනිබන්ධ චේතසෝ විනිබන්ධ වශයෙන් හිතේ බැඳීම් පහක්. ඒ පහම තණ්හාව. තණ්හා ආකාර පහක්. නැතනම් තණ්හා මේව නැලි පහක්. මේ හේවනලි පහේ පළගස්මක් තියෙනවා. ඒක ඉස්සල්ලාම පෙන්නනවා භවනා කරන්න පෙළඹෙන කෙනෙක්, නැත්නම් ආධ්‍යාත්මයක් ගැන හිතන කෙනෙක්, බයලජ්ජාවක් ගැන හිතන කෙනෙක්, සංසාරේ බය දන්න කෙනෙක්, මේ කාමයේ නැත්නම් කාම තණ්හාවේ ආධිනව තේරුම් ගන්න. ඒක පුංචි නිසා නෙවෙයි, අපි පොසත් දාසර සාකච්ඡා කරන නිසා මම ඉක්මනට මතක් කරගෙන යන්නේ. මේ කතන්දරේ මේ මල් මාලාව ගොතන්න ඕන නිසා මේ කාම තණ්හාවේ තියෙන ආදීනව දැනගත්ත කෙනෙකුට විතරයි අබිනිෂ්ක්‍රමණයක් කාම තණ්හාවේ වෙන්වීමක් ගැන කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වෙන් වෙච්ච කාම තණ්හාවෙන් අශේෂ විරාග නිරෝධෝ කියන විදිහට ශේෂ රහිතව අතුරු ඉතුරුක් නැතුව මේක නිරුද්ධ වෙන්න ඕනේ. නිරෝධ සත්‍ය තේරුම් ගන්න. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි වාගේ මේ අමුදරුවන් රකින්න කෙවල් දොරවල් ඇති විවිධ වැඩ රාජකාරී යුතුයකම් ඇති කෙනෙකුට මේ කාම තණ්හාව අශේෂ විදියට ඉතුරු රහිතව දුරුකම් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක හරි අමාරු දෙයක් සාමාන්‍ය බෞද්ධයා හිතන්නේ. ඒක ස්ථිරවම gediya piti mind වෙන්න රහත් වෙනවා. ඉතින් අපිට මේ ජීවිතේ ඕක කරන්න බෑ. අපිට ඒකට මේ රහත් වෙනවා කියන්නේ විශ්වවිද්‍යාලයට යම නම් දැන් අපිට මොන්ටිසෝරි පන්ති වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියන අදහස තමයි සාමාන්‍ය බෞද්ධයතු තුළ තියෙන්නේ. ඒක මේ ඉතිහාසයත් එක්ක මලකට කැච්ච අදහසක් කියලා මගේ හිතේන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තියේ නැත්නම් ප්‍රතිපදාවේ මේ කාම තණ්හාව අශේෂවම දුරු කරන්න පුළුවන් తాවකාලික එක බුද්ධ විදින්න පුළුවන්. ඒ නිසා යම් කෙනෙකුට මේක මේ ජීවිතයේ මේ පොළොව උඩ ඉඳගෙනම මේ කාම තණ්හාව නැති తত্ত্বය කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒක කළ හැක්කක් කියලා ඔප කරලා දෙන්න පුළුවන් නම් ඇත්තටම නිවන අපේක්ෂා කරන කෙනෙකුට ඒක ලොකුම ලොකු සාන්තියක්. ඇහෙන එකත් ලොකු සාන්තියක්. මුළු තණ්හාව නැති වෙනකොට කාම තණ්හාව දුරු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා ඇහෙන එක. ඒක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කාමයේ පතුරු ගහලා වෙන් කරලා මෙන්න මේක තමයි පළවෙනි එක ඒ පොත්ත ගලවලා පොඩ්ඩක් පුරුදු වෙන්න කියන. එතකොට උළුවයි යට පොත්ත ගැන පොඩ්ඩක් යට තියෙන තණ්හාවේ තේරුම් ගන්න. ඉතින් මේක තමයි අපි කියන්නේ මේ කාම තණ්හාවෙන් වෙන් ඉවර ගන්න ප්‍රයත්නේ තමයි මේ අබිනිෂ්ක්‍මණය කී කී අතහැරීම. එහෙම නැත්නම් කාය විවේකේ මේ කාම ගුණයන්ගේ ආදීනව සැලකීම. මේක ඔක්කොටම කරන්න බෑ. මොකද අද ලෝකේ කාම ලෝකය. අද දියුණුව කියන්නේ කාමේ දියුණුව. પરම්පරා ගානක් මේක ඉඳලා තියෙන. කාටද ඒත් අපිට පේන්නේ තියෙනවා මේ වගේ ශාලාවකට ආවම යම් ප්‍රතිශතයක් ඉන්නවා මේ කාමෙන් දුරවන් වෙන්න ඕනේ කියලා හිතන. ඒ මොකද ඒක දුරවන් කරන්න නැතුව නිරෝධයක් දක්වන්න බෑ. ඒ කාමෙන් නිරුද්ධ වීම තමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඉතින් මේ නිරෝධය කියලා කියන්නේ නිවනනේ. මේ නිවනේ පහෙන් එකක්වත් తాවකාලිකවත් අත්විඳින්න පුළුවන්ද? මෙලෝ වශයෙන් අස්පනා අපිට බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නතයි අපි මේ බහලා තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ පළවෙනි කාමය, ගොරෝසුම කාමය, කාම තණ්හාව දුරවන් කිරීම සඳහා කාය තණ්හාව ඉදිරියට ගන්න කියන එකයි මේකෙන් නොක්කිය කියන පණිවිඩය. කාම තණ්හාව ගාව තියෙන සංහාවට කියනවා කාය තණ්හාව කියලා. තමන්ගේ කායට තියෙන මනාපේ සක්කාය දිට්ඨිය කියලා මේකට කියනවා. මම වෙමි කියන අදහස. ඒ සක්කාය දිට්ඨිය කාම තණ්හාව කොටසක් වශයෙන් තමයි තියෙන්නේ. දැන් මෙතන මේ කායගත සති භාවනාවේදී එහෙම නැත්නම් රූප කර්මස්ථාන භාවනාවේදී අපි කරන්නේ කාම තණ්හාවේගේ ආදීනව දැකලා කාම තණ්හාවේ දුරුවන් කළ යුත්තක් తాවකාලිකව දුරුවන් කළ යුතුයි අත් දකින්න පුළුවන්ද කියලා 100%ක්ම හිත එක චිත්තක්ෂණයක හෝ කයේ තියන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අපි දැන් මේ වෙනකොට දවස් 5ක් උත්සාහ කරපු නිසා මේ පිස්ස ගැන කතා කරත් ඒ කෙනෙකුට දැනගන්න පුළුවන් වෙයි
හොඳ ප්‍රයත්නයක් කළොත් හොඳ දෘෂ්ටියක් තිබුණොත් යම් වෙලාවක මගේ හිත 100%ක්ම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙනවායි කියලා කියන්නේ. සක්මන් කරනකොට ඉරියව්වේ තියෙනවායි කියලා කියන්නේ. ඇලවිලා නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න ඉරියව්වේ තියෙනවායි කියලා කියන්නේ. හිතගෙන ඉන්න වෙලාවක හිතගෙන ඉන්න ඉරියව්වේ තියෙනවායි කියලා කියන්නේ. කයට හිත ගිය බව තහතිකනම් අර කාය තණ්හා කාම තණ්හාව 100%ක්ම අශේෂව නිරුද්ධ කරුවයි කියලා කියන්නේ ඕක තමයි සාක්ෂිය. ඉතින් ඒ නිසා කාට හරි පුළුවන් නම් වග වෙන්න සම්මාදිට්ඨියක් හදාගන්න යෝනිසමස්කාරයක් හදාගන්න මේ කයට හිත දමන එකෙන් අපිට හම්බ වෙන කිසිම සම්මානයක් ලාභයක් සිලෝකයක් සම්මානයක් මොකුත් නැහැ. ඒ වගේ මේකට හිත දැම්මයි කියලා පේන්න ලස්සන දෙයක්වත් නැහැ. ඒක හරි කරදරයක්. මේ කයේ තියෙන හැටි තියෙන දෙචිසක් කුණප අසුචි. ඉතින් මේකට හිත දාපු ගමන් මේක මහ විලෝපන කොට පේනවා. නමුත් වාසියක් තියෙනවා. අරසා විශාල කාමසං තණ්හාවක් දුරුවන් කළ හැකි බව. ඒකට අඩේට ගන්න පුළුවන් බව කය තීරුම් ගත්ත දවසේ ඒ යෝගාවචරයා කයට හිත ගියාට පස්සේ දැන් මේ කූඹි දුවනවා වගේ එක, නලියන එක, කම්පන චංචල වැන වෙනවා කියන එක, හිත කඩා වැටෙනවා කියන එක, ධක්මං කරගන්න බෑ කියන එක ආඩපාලියකට කියන එකක් නැහැ. එයා ඒක වැරදිල්ලකට පැරදිල්ලකට ගන්න එකක් නෑ. එයා දැනගනීවි දැන් කයට හිත ආවොත් කයේ හොඳ දෙයක් බලන්න බැරි බව. හැබැයි නමුත් කාම තණ්හාව පිටු දැක්කා කියන සතුට තියෙනවා නම්, ඒ සම්මාදිට්ඨිය තියෙනවා නම්, ඒ සම්මා සංකප්පේ තියෙනවා නම්, මෙතෙක් කල් අපි කය ගැන කරපු චෝදනා සතිය පිහිටවන්න අරමුණක් වෙනවා අපට. සතිය ප්‍රතිපලයක් වශයෙන්, සතිපට්ඨානයේ ප්‍රතිපලයක් වශයෙන් කාම තණ්හා දුරුවන් කළ බවට සාක්ෂියක් වඩපත් වෙනවා. එතකොට ඒ යෝගාවචරයා තමන්ගේ කය දැකපු හැටි විස්තර කරන්නේ, අයියෝ මම බලනකොට මගේ කට වැක්කිරලා යනවනේ, අනේ මම බලාන යනකොට මට වම තියනකොට දකුණ යනවනේ, මම මේ ඉඳින ලෝක අතපයි ගැස්සෙනවනේ, කම්පණ වෙනවනේ, චංචල වෙනවා කියලා චරුචුරු නෙවෙයි, ආඩපාලියක් නෙවෙයි, චෝදනාවක් නෙවෙයි, සතුටින් ප්‍රකාශ කරાવી මට හොඳටම විශ්වාසයි. මං ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න ඕනේ ස්වරූපට කය නැහැ. කය වෙනම කතාවක්. නලියෙනවා. කම්පන, චංචල, උණුසුම, සිසිලස. මේ බව කියන්නේ මොකටද? මම හොඳටම කයේ ඉන්න බවට ලකුණක් විදියට. එහෙම නැතු මේ චෝදනා ස්වරූපෙන් නෙවෙයි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. මේක ගණ්ඩ යෝගාවචරයා මේ කය ගැන තියෙන විස්තරේ මේක කුණු බාල්දියට දාන කැහිරිත්තක් වගේ සලකන්නේ නැතුව කය ගැන පේන හැටි පේන විදිහට ඉදිරිපත් කරන්න බුදුමාකාර අමාරුයි. මොකද යෝගාවචර හිතනවා මේ කාම තණ්හාව දුරවන් කිරීම සඳහා ගත කය රත්තරන් වෙන්න ඇති, ප්ලැටිනම් වෙන්න ඇති, මුතු වෙන්න ඇති, මැණික් වෙන්න ඇති, සුවඳ තවරලා වෙන්න ඇති, රත්තඳුම් වෙන්න ඇති, සුදු අඳුම් වෙන්න ඇති කියලා. නෑ, මේකේ තියෙන අසුචි. නමුත් අසුචිය බැලීමෙන් කාම තණ්හාව දුරුවන් කරන්න පුළුවන් කියන මේ සාපේක්ෂතාවාදී තේරුම් ගන්න එසේ මෙසේ ලේසින් අර කාමයේ ආදීනව දැනගෙන අබිනිෂ්ක්‍රමණය කරන්නට ලෝක සත්‍යයෙන් කොච්චර පුංචි ප්‍රතිසත්‍යයක්ද පුළුවන් වෙන්නේ. ඊටත් වඩා අඩු ප්‍රතිසත්‍යයකට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ කයේ තියෙන නපුර වුණත් මුළු හදින්ම දැක්කනම් ඒ කයේ නපුරු පැත්ත මුළු හදින් දකින්න හිතේ කාම තණ්හාව නැහැ. එතකොට මේ දකින්න නපුර එයා විස්තර කරන්නේ බුදුමාහාර සතුටකින්. පැමිණි දුක් පැනිරහයි කියලා. මෙන්න මේකට කියනවා ඒ නිවන නිරෝධ සත්‍ය දැකපු එකනට සම්මාදිට්ඨිය පහළ වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ ඕනෝකට. දැන් මෙතන මේ මට්ටමේ සම්මාදිට්ඨිය. ඒතකොට එයා දන්නවා කය පිළිබඳව හිතට ගත්තා. ඒක ගත්තට සපක් සපක් නැහැ. මේක දීන්නේ හරි වෙහෙසක් තමයි. මේක මේ කලබලකාරෝ ටිකක් අකිගරු අසු පස් දෙනෙක් බැඳගත්ත රතික නැගලා මේ අස්සෝ ටික දාලා රතේ ඇදගෙන යන්න හදන රතාචාරිවරයෙක් වගේ ඇහැ එක පැත්තකට අදිනවා, කන එක පැත්තකට අදිනවා, නාසය එක පැත්තකට අදිනවා, දිව එක පැත්තකට අදිනවා, කය එක පැත්තකට අදිනවා, හිත එක පැත්තකට අදිනවා. මේක සම්පූර්ණ අදාන්ත වූ අස්සෝ පස් දෙනෙක් කරපු රතයක්. ඉතින් අපි මේ ලස්සන ගමනක් යන කියලා හිතන්න බෑ. ඒක ඊට මෙතන අදිනවා. මේ දැන් මේකවත් දන්නේ මේ කයට හිත දැම්ම නිසා නේකවත් දන්නේ නැත්තම් හිතාන තියෙන මම තාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා තමයි හිතාන ඉන්නේ. ඔන්න කයට දාපු දවසේ තේරෙනවා අරුකින්දේ මෝහන්නේ මෝකින්දේ යෝහන්නේ මේක පිස්සන් කොටුවක්. කිසි කෙනෙක් හිතන්නේ මේ කය කියලා කියන්නේ අදාන්ත වූ ශක්තියක් කියලා.
ඉතින් ඒ නිසා කමඨාන සුද්ධ කරනකොට ලීන වාක්‍යයෙන් පේනවා මේගොල්ලෝ හිතාන ඉන්නේ මගේ කය නිකන් සුප්‍රබුද්ධයි කියලා හිතනවා. මගේ කය කිසිම හැලහැල්මක් නැතුව මැටි බුද්ධෙක් තිබ්බා වගේ, ගල් පිළිමයක් තිබ්බා වගේ තියෙන්න ඕනේ කියන අර මිත්‍යා දෘෂ්ටි නිසා, මිත්‍යා සංකල්ප නිසා භාවනා කරනකොට කය වැগিরිනවා කියලා කියනකොට කණවැන්දුම් වෙච්ච කතාවක් කියනවා. දික්ක සාධනඩුවක් කියලා හිතනවා වගේ තමයි ලියන්නේ ලිපිය. මොndo වැටෙනවා. ඒකෙන් පේනවා එපා වායට ඕදි බෙදන්නා වගේ කරන වැඩි. ඉතින් කවදා හරි භාවනා කරලා කයේ ස්වරූපේ වගේ වශයෙන් එලිකරනද කොච්චර දුරදි ගමනක් යන්න ඕනද කියලා බලන භාවනා කරන කෙනා මේ සම්මාදිට්ඨිය පහල කරගන්න බැරි දෙයක් නෙවෙයි. නමුත් අපි බෞද්ධ වශයෙන් කාලා තින කෑමන තීරණනේ රාත්තල් ගන්න දන්නේ. කයට ඉද ගත්තාම තියල්ල හරියන්න ඕන කියලා කියනවා. මේක හරියට රත්තරම් මිනිමුතුන් හදපෙකක් වගේ. දැන් මේ කතාවට බැත ගත්ත විතරයි. මම මේ තුන්වෙනි සැරේට කියන්නේ. ඊට පස්සේ දැන් කයට ගත්ත කෙනා ඒ කය ඇතුලේ තියෙන එක්ක පට විධාතෝ තේයෝ වායෝ මොකක් හරි එකක් ඒ අස්සය පස් දෙනාගේ පිස්සු අස්සය පස් දෙනාගේ එකෙක් උඩපයින්නවා. ඇහ කන දිවනාසේ කයමන හෝ පට වියාපෝ තේයෝ වායෝ අවකාශෝ එකෙක් උඩපයින්නවා. කොයි වෙලාවකරි එකෙක් අනිත් ටික යටපත් කරගෙන කෑ ගන්නවා. ආන්නේ කෑ ගන්න එක්කනට විතරක් හිත දැම්මොත් කයේ සීන සියලුම දරතයන් වෙනුවට දැන් එක ප්‍රසිද්ධ වෙච්ච ඒ ධාතුව රූප ධාතු. නැත්නම් ප්‍රසිද්ධ වෙලා තියෙන ඇහනම් පෙනීම, කනනම් ඇහිීම, නාසයනම් ගඳ දැනීම, දිවනම් රස දැනීම, ඉඳගෙන ඉන්න පහසනම් ස්පර්ශ දැනීම, හිතනම් ධර්ම දැනීම කියන මේ එකක් ඉස්මතු වෙනවා. දැන් යෝගාවචරය මේ ඉස්මතු වෙන එක ගැන විතරක් වාර්තා කරන්න දන්නවනම් යා කාම තණ්හාවත් දුරු කරලා කාය තණ්හාවත් දුරු කරලා දැන් ධාතු ගුණ ගැන කතා කරන්නේ මට උණුසුමක් දැනෙනවා, සීතලක් දැනෙනවා, කම්පනයක් දැනෙනවා, චංචලයක් දැනෙනවා, බරගතියක් දැනෙනවා, පැగిරෙන ගතියක් දැනෙනවා, පිටුපන ගතියක් දැනෙනවා කියන මිසක බඩදඟලනවා, කටනදඟලනවා කියන්නේ නැහැ. බඩදඟලනවා, කටදඟලනවා, නායිර දෙනවා කියනවා කියන්නේ තාම කාය සංඥාවට දාගෙන. මේ කාය සංඥාව ඇතුලේ තියෙන මේ කම්පන චංචල උණුසුම් සීතල ගති, පැగిරෙන ගති, පිටුපන ගති භාව ලක්ෂණ වශයෙන් දකින්න පුළුවන් නම් සොභාව වශයෙන් දකින්න පුළුවන් නම් ධාතු වශයෙන් දකින්න පුළුවන් නම් දැන් ඔන්න කට ඇරලා කියකි යෝගාවචරය කියන. දැන් කියකි බ්‍රහ්මචර්ය රකින්නයි කියන. යහට වෙනවා තමන්ගේ කය නලියන ගතිය තියෙනවා. තමන්ගේ කටේ උණුසුම් ගතිය තියෙනවා. තමන් කයේ පරගතිය තියෙනවා. තමන්ගේ කයේ පැగిරෙන ගතිය තියෙනවා. ඉතින් මේ නිසා මෙතනදී කර්මස්ථානාචාර්යවරු කියනවා වැగిරෙන කතිය දැක්කනම් කෙල වැగిරෙනවා කටේ කියන එක දැක්කට වැగిරෙන ගතිය විතරක් වාර්තාකරනද රත් වෙනවා කියලා දන්නවනම් උණුසුම් බව, උණුසුම් ස්වභාව, උණුසුම් ගතිය, උණුසුම් ධාතු වශයෙන් බලන්න පුළුවන් නම් උගාව කල්යන. මොකද එයාට පේන්නේ මේ රත් වාදේ ඊට ගහලා නැත්නම් ඔළුවට ගහලා කකුල් දෙකට ගහලා කියලා අනේ මගේ කකුලේ වාතයක් ඇවිල්ලා තිනවා උණුසුම් ගතිය කියලා කකුල තමයි පේන්නේ යාට. මොකද තාම අර කයට බැඳෙන ගතිය. ඒකෙන් කය අයින් කරලා උණුසුම කම්පනී චංචලයේ දකින්නවා කිව්වම ඒක විශාල පිම්මක්. එතකොට අපි ආර්යයන් වහන්සේලාගේ භාෂාවට පුරුදු වෙනවා. අපි මෙතෙක් කල් හිටියේ බබාගේ භාෂාවෙන්. අපි මෙතෙක් හිටියේ සම්මුතියේ. දැන් සම්මුතිය ඉක්මවලා කකුලේ මෙතෙක් අපේ තුන් වම් කකුලේ දනිෂේ නලිය වෙන ගතියක් පේනවා. එයා කියනවා මට නලියන බවක් දැනෙනවා. මට නලියන ගතියක් දැනෙනවා. නතිලන ස්වභාවයක් දැනෙනවා. නලියන රූපයක් දැනෙනවා. මෙතෙන් ගියයි කියලා හිතුම කොහොමද මේක මේ යෝගාවචර මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඒ වගේ කකුල නෙවෙයි, දණිහ නෙවෙයි, ලෙඩක් නෙවෙයි, නලියන ගතිය දැක්කා නම් නලියන ගතියට හිත ගියා නම් තුලේ නලියනවද මේක පිට නලියනවද කියලා මේකේ සීමාවක් නැති බව තේරෙයි. කොයි වෙලාවක හරි ශරීරයේ කොතනක හරි උණුසුමක්, සිසිලසක්, කම්පනයක්, චංචලයක්, පැగిරෙන ගතියක්, පිඩු කරන ගතියක් දැකලා යෝගාවචරය මේ කය කියන සංඥාවෙන් තොරව බලනවා නම් කාම සංඥාවත් නෙවෙයි දැන් අයින් කරන්නේ. කාය සංඥාව ඇතුළට තියෙන වැగిරෙන බව, වැగిරෙන ගතිය ස්වභාව. එතකොට ඊගේ දිහා බලහිනකොට ඇත්ත එක වහගෙන මේ රත් වෙච්ච එකේ මේ මම නොවේ කියලා සීමාවක් නැහැ. මේ රත් වෙන ගතිය ගැන පිළිමකමක් නැහැ. මේ රත් වෙන ගතිය මට කරදර කරන්න ආවද සැප දෙන්න ආවද කියලා එයා දන්නේ නැහැ. මේ ඒකට නෙමෙයි අපි ඔක්කොම කතන්දර දාගෙන මේ රත් වෙන ගතියේ උණුසුම් වෙලාවේ රත් වෙන එක හොඳ නැහැ.
සීතල රත් වෙන එක හොඳයි. බාහිර රත් වෙන එක හොඳ නැහැ. නැත්නම් ඇතුළේ රත් වෙන එක හොඳ නැහැ කියලා ඒ ස්වභාව ගත්තිවි. ලකුණු ගත්ති වලට ගිය ගමන් යෝගාවචරයට තේරෙයි පළවෙනි වතාවට ඒ භාව ලක්ෂණ වල ඇතුළත පිටත කියලා දෙයක් නැහැ. මේකට පුදුම බයයි. මොකද දැන් මම එනතිලා දැන් මම යගේ තියෙන සීමා මායියාවල් නැහැ. දකින්නේ ධාතු, දකින්නේ භාව, දකින්නේ සෝභාව, දකින්නේ රූප. ඒ සඳහා ඒ කාම සංඥාව, කාම තණ්හාව යම් ආකාරයෙන් රූප තණ්හාව නිසා අයින් කාය තණ්හාවෙන් අයින් කරගත්ත කෙනා කාය තණ්හාවත් ප්‍රතික්ෂේප කරලා පේන භව, පේන භාව, ස්වභාව දැක්කනම් ඒ යෝගාවචරයට ඇතිවෙන සම්මා දිට්ඨිය, දිච්ච විසුද්ධිය පුංචි එකක්. එයාට පුළුවන් පැහැදිලිවම උණුසුම් බව ගැන කතා කරන්න. හැබැයි මේ කටද, බඩද, හොඳද, නරකද, ගෑනුද, පිරිමිද, වේවද, නොවේවද මොකුත් නැහැ. මේන්නේ මේ උණුසුම් ගතිය දැක්කනම් ඒ කිනාට තීරීමේ මුළු විශ්වය කියලා කියන උණුසුම් ගතියක් තමයි. ඕකෙන් කොටහක් මම කියලා අරගෙන අනික් කරි මම නෙවෙයි කියලා අරගෙන මේ ගත්ත කොටහ අරසා කරන්න නෙමෙයි රණ්ඩු සම්බරේ. උණුසුමේ නෑ එහෙම කාටවත් මායින් ගන්න ගතිය. ශීතලෙත් නෑ. තද ගතියෙත් නැහැ, මෙලෙක් ගතියෙත් නැහැ, වැగిරෙන ගතියෙත් නැහැ. ඉතින් භාව ස්වභාව ලකුණු වලට ගිය ගමන් එයා අපි අවුරුදු 6ට අඩු ළමයෙක්ගේ මනසට වැටෙනවා. අවුරුදු 6ට අඩු ළමයෙක්ගේ මනසේ මේවා කිසිම තැනක දන්නේ නැහැ. මේ මමද මම නොවේද කියලා. එයා හිතන්නේ අම්මත් මගේ කැලලක්. අම්මගේ තනේ අනිවාර්යෙන් මගේ කියන් තමයි ළමයා ඉන්නේ. තනේ පේන වෙලාවට කවදාවත් බබාට නැහැ. තනේ නොබිනිච්ච ගම බයිතනේ මගේ කැලලක් දැන් නැහැ කියලා. දැන් 6 4 පැන්නට පස්සේ අම්මගේ තනිය අම්මගේ මගේ කට මගේ ඔන්න බෙදිච්ච ගමන් මමයා කියන එක කරා සීමා වෙන්න පටන් ගන්නවා. මමයා කියන එක නාගේ සීමා මායියාවල් එන්න පටන් ගන්නවා. දැන් භාවනාදී යෝගාචරය ආයෙත් ඒ සීමා මායියාවල් ඉක්මවලා කාලයේ සාදේශේ ඉක්මවලා මේ භාව ලක්ෂණේ දැක්කයි කියලා කිව්වොත් යාට කාම සංඥාව අශේෂ විරාග නිරෝධෝ කාය සංඥාව අශේෂ විරාග නිරෝධෝ අත්දකින්න පුළුවන් දෙයක්. හැබැයි අමාරු බව පිළිගන්න. අමාරු වෙන මොනක් අද නිසා නෙවෙයි මම යන ඇති වෙනකොට බය නිසා. මේ ටිකට යන්නත් ඔය කියන මාමයාගේ ඩෙන්ටි කාඩ් ෆොටෝ සටහන් ආකාර සියල්ලම නැති බංගස්ථාන නාසමාවෝ හැඳි ගෑවිලා ඵලයන් කියන්නේ. ඉතින් කවුද කැමති මෙච්චර ආසාවෙන් තන වඩාගත්ත මාමයාට හැඳි ගෑවිලා යනවා දකින්න. ආයසර කරන්නේ වෙල්ඩින් කරලා වැඩි බබා හදලා තියාගෙන ඇස් දෙක කරලා බලන තිටක එහෙම් පිටින්ම තියනවාද? ඊතර ගෙනියන්න බඩු ගෙනාවු ගැහැලි ටික එහෙම්ම තියනවාද කියලා බල බල ඉන්න එක තමයි තියෙන්නේ. මෙතන යන්නේ නැති කෙනෙක් නැහැ. හැම කෙනා මෙතෙන් යනවා. මේකට පුදුම බයක් තියෙනවා. ඒ බයර තමයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. ඒ බයර තමයි කෙලස් කියලා කියන්නේ. ඒ බයර තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ බය තමයි මායය කියලා කියන්නේ. බුදුජානනාංශයේ පින්නන කාලයට මේ සාරිපුත්තු සාංශයේ පින්නන කාලයට අපි යම් ආකාරයෙන් කාම තණ්හාව දුරුම් කරන කාය කියන එක අරගෙන කාය කියන එකත් අයින් කරලා මේ කයේ පේන ගති භාව ස්වභාව ඒ විදිහට බලන්න පටන් අරගත්තොත් එක චිත්තක්ෂණයක හෝ ඒකට සමවදින්නටන් කයර තින ආසාව අතාරින්න වෙනවා ජීවිතේ තින ආසාව අතාරින්න වෙනවා ඒක මහ භයානක දෙයක් කියනවනම් කිට්ටුවෙන් යනවනම් කියලා තියෙන්නේ බෝම්බයක් බැඳගෙන පණින්ට ලෑස්ටි කියන එකයි. ප්‍රභාකරන් ගාව හිටිය අදහැයෙන පිටසක් බෝම්බ බැඳගෙන පණින්ට එක බෞද්ධෙක් ලෑස්ටි නැහැ. බෞද්ධයාට ඕන ගැතෙන මේ ගෙඩිය පිටින් නිවන් යන්න මේ කයත් එක්කම යන්නයි ඕන වෙලා තියෙන්නේ. ඒක නිසා මොහතකටවත් ඒ භාව ලක්ෂණ බලන්න බැරි ගැතියක් තියෙනවා. අපි ඊයේ මෙතෙන් සංගීතව කතාව ඒකලි වෙලා තීරුම් ගත යම් වෙලාවක මේ භාව ලක්ෂණ මේ ගති මේ ස්වභාව රූප දුරට බලලා විස්තර කරන්න පුළුවන් ගතියක් යෝගාවචරයට ආවනම් එතෙන්දි සරුවචනාංශේ විස්තර කරනවා ඒ යෝගාවචරය ගැණු පිරිමිකම ඉක්මවනවා ඒ යෝගාවචරයට ඊට පස්සේ පැවිදි දු පැවිදි කියලා ගතියක් නැහැ ඒ යෝගාවචර බෞද්ධ බෞද්ධ කියලා වෙනසක් නෑ මිනිස්සෙක් වෙන්න පටන් ගන්නෙ මේක මේ ධාතු ගුණ ක්‍රියාවලියක් විතරයි මෙතන තියෙන්නේ යම් වෙලාවක මේ ධාතු මගේ කියාගත්තොත් මම කියාගත්තොත් මගේ ආත්මය කියාගත්තොත් මේ ධාතු හොඳයි මේක නරකයි කිව්වොත් ඉතින් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලි. ඔක තමයි අපි මේ ජීවිතය කියලා කියන්නේ මේ කොහෙදෝ යන ධාතු ටිකක් මමයේ කියලා කොටහක් අරගෙන ඒක නඩත්තු කරන්න පුතුම කොන්තරත්තක් තියෙනවා.
අද්දික වහගෙන බලනකොට පේනවා ඒකේ සීමාවකුත් නැහැ. මේ උණුසුම් ගතිය ඇවිල්ලා තියෙනාට බලන්ද මේ උණුස මේ බාහිර අභ්‍යන්තර වෙනසක් තියෙනවද කියලා. සැප දුක් වෙනසක් තියෙනවද කියලා. ධාතු වලට කි ගමන් නැහැ. ඉතින් ඒකේ නිසා හිතෙන්ද යන්නම එහෙම නැත්නම් ඒක සාක්ෂාත් කරන තප්පරයකට හෝ යෝගාචරය කාය ජීවිත නිරපේක්ෂ වෙන්න ඕන. ඒක සිව්සයිඩ් බොම්බින් තමයි. එහෙම නැත්නම් බඩ බැඳ බෝක බෝම්බයක් බැඳගෙන පැනිලා තමයි. එයා කිසි කෙනෙකුට කියන්න බෑ ඔබ ධාතු මනසකාරය භාවනා කරපන් කියලා. ඒක හරියට ශීදීනසා ගන්න අස්සම් ගන්නවා වගේ තමයි. මේ සමහරකට මම ওই බණ කියනකොට කියනවාට දිවේ ඇර තියෙන පෙත්ත ගේන්නේ කියලා. මොකද මේ බණ අහනකොටත් හට් ඇටැක් එනවා කට්ටිය. මේ නිවන කියන්නේ එහෙම එකක්ද? ඉතින් ATNT එක ඕනේ වෙලාවට. මොකද කට්ටියට ඕනේ මේ ගෙදර කට්ටියත් එක්ක පොලිමේ ගිහිල්ලා කට්ටියට නිවන් දැකලා ආපහු ගෙදර යන්න දඹදිව යනවා වගේ. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් මේ ධාතු මනසිකාරට යන්නත් කාය නිරපේක්ෂ වෙන්න ඕනේ ජීවිත නිරපේක්ෂ වෙන්න ඕනේ කියලා ඒ ඊගාරිටිට කර කවුරුත් එලි ගන්නෑ. කවුද කැමති ඉන්නේ මේ භාවනා මධ්‍යස්ථානෙ කියලා මේ මම නැති කරගන්න. ඔක්කොටම ඕනේ මම යට ඔටුන්න පළඳන්න. ඔක්කොන ඕන කරන්නේ මම යට ආලවට්ටමන් දාලා පුම්බලා වෙන්නണ്ട බුද්ධ학ම අරගෙන තියෙන්නේ. බුද්ධ학ව නම් ඒක টොප් එකට කරලා දෙනවා බය වෙන්න එපා. නමුත් මේ කතා කරන්නේ බුද්ධ ධර්මයේ. ධර්මයට යනකොට මෙතෙන්ට යනකොට මොනවාද? අශේෂ විරාග නිරෝධ වශයෙන් කාම තණ්හාව කාය තණ්හාව දුරවන් වෙන්න නම් රූප ධර්ම දකින්න නම් ධාතු ගුණ දකින්න නම් ඒක නඩ කයසා ජීවිතය පිළිබඳව ඒ ආදරේ අතහරින්න වෙනවා. ඒක නිසා ලැබෙන ලාභේ තමයි ගෑණියෙකුට තමන්ගේ ගෑණියක්ද පිළිමේද කියලා තෝරගන්න බැරුව යනවා. පිරිමියෙකුට තමන් ගෑණියක්ද පිළිමේද කියලා තෝරගන්න බැරි වෙනවා. ඒකට තියෙන සංයෝග වියෝග පරියාය නැති වෙලා යනවා. තියෙනවා දසකනිපාතේ සූත්‍රයක් සර්වචනාසේ සංයෝග පරියෝග වියෝ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා. ගෑණියක් ගෑණියක් අපවට අඳුනගන්නේ මෙන්න මේ ලකුණු ටිකේ. එයා හිතන්නේ නෝ මම ගෑණියක් කියලා. පිරිමියෙක් පිරිමියෙක් කියලා අල්ලගෙන ඉන්නවා මේ ලකුණු ටිකේ. ඉතින් මේ මනුස්සයා දිගටම මේක රැකගන්න යන උත්සාහ කරනවා. පිරිමියා පිරිමිකමට අයිතිවාසිකම් ඉල්ලනවා. ගෑණු ගෑණුන්ගේ අයිතිවාසිකම් ඉල්ලනවා. කවදා හෝ මේක ධාතු මනසිකාරයක් විතරයි. මේ දෙයිපු ලේබල් එකක් විතරයි තියෙන්නේ. එහෙම එකක් ඇත්තේ නැහැ කිව්වොත් දෙන්නම බ්‍රහ්ම වෙනවා. බ්‍රහ්ම වට්ටමේ ඥාන පිරිමි නැහැ. මේ මෑතකදී බඹුට අඹුවක් හදලා දීලා තියෙනවා සරස්වති දෙවිනාංශ. ඉස්සර බඹුට අඹුවක් හිටියේ නැහැ. ළඟදී දැන් බඹුගේ අඹු වෙලා තියෙනවා සරස්වති පූජාවකත් පටන් ගන්න. දික්කව රෙජිස්ටර් කරලා නැහැ දෙන්න කසාදි තාම දෙන්න ලව් එකේ ඉන්නේ දැන්. ඉස්සර බ්‍රහ්මයට ඥානු හිටියේ නැහැ. දැන් ඒකත් හදලා දීලා තියෙනවා. යෝගාවචරයේ බ්‍රහ්මත්වයේ තේරුම් ගන්න ඕනේ නම් මේ ලෝකෙ ඉඳද්දිම ධාතු මනස කාට 100% හිත ගිය වෙලාව බලන්න සීමාවල් නැහැ. හොඳ නරක නැහැ. මම දා මම නොවේ කියන සීමාව නැහැ. ඉතින් එතෙන්ද යන්න කොච්චර කැප කරන්න ඕනද? කාය ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕන. තත්පරයකට ලබන්නත්, චිත්තක්ෂණයක් වශයෙන් ලබන්නත් තාවකාලිකව ලබන්නත් බැරි නිසා මෙතෙන්ට යනකොට හුඟ දෙනෙක් පිරිත් නූල් ගැට ගහ ගන්නවා, සීත් කවි කියනවා, පපුවේ වතුර දා ගන්නවා, දිවට තියෙන බෙත්ත තියා ගන්නවා, භාවනා කරනකොට මේ ඩාඩි දාන්න පටන් ගන්නවා, හීන් ඩාඩි එනවා, වැණ එනවා, නලිය එනවා, කම්පන චංචල. මොකද මේ දැන් මන්තරේ මතුල යකා පර්ල වෙලා ඉන්නේ. බුදු ධාතු මනසිකාරයක් විතරයි. ඉතින් මෙතෙන්ට යනකොට හැබැයි සර්වචන්නාංශ යම් තැන්වල කියලා තියෙනවා, දැන් ඉතින් ගී ගියා තැරපන් කියලා. ඔතෙන් යනකම් කියන්නේ යම් කිසි කෙනෙකුට ගිහි වෙ ඉඳගෙන ඔතෙන් යනකම් යන්න පුළුවන්. ඔතෙන් ගියාට පස්සේ තේරෙනවා මේ ගිහි ගෙදර ඉන්නකොට කරන්නේ අවත මම යගෙනක් දාගන්නේ. මම මගේ වගේ ආත්මය කියන තමයි අපේ ගිහි සැප කියන්නේ. මෙතන ගියාට පස්සේ ඔක්කොම නිකන් පොඩි ළමෙන්ගේ වැලි සෙල්ලමක් වගේ, පොඩි ළමෙන් හදපු සෙල්ලංගයක් වගේ. එයාට තේරෙනවා මේ తాවකාලිකව මේ පොල් කට්ටක් කරන මුට්ටියක් කියන, වැලි ටිකක් කරන බත් කියන. ඒ වෙන සෙල්ලමක් මේකේ තියෙන. එහෙම නැතු මේක ගන්න දෙයක් නෙමෙයි. කුමර කුමරියන්ගේ වාල්කෝ ක්‍රීඩා කියලා බුදුහාමුදුරෝ කියන්නේ. ඉතින් මේකට නෙමෙයි යුද්ධ තියෙන්නේ ලෝකේ. මේක නෙමෙයි පෙම් හටන් තියෙන්නේ ලෝකේ. දේශ සීමා අරගල තියෙන්නේ. මේ ධාතුන් මගේ කියාගන්න. කවදා හෝ ධාතු ධාතු වශයෙන් දැක්කන්න ගියාම ඒ යෝගාවචරයට ඊට පස්සේ මේ ජීවත් කරවනවයි කියලා, එහෙම නැත්නම් ප්‍රගති ලබන්න ඕන කියලා, අභිවෘද්ධියක් ලබන්න ඕන කියලා මොනවත් වෙන්නේ නැහැ. එයා දන්නා මේ ධාතුන් වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට අනුව. එක වැඩ කරන්නේ හේතුඵල ධර්මයකට අනුව. ඔබ තටමැව්වයි කියලා උණුසුම සිසිල් වෙන්නේ නැහැ. සිසිලස උතුම් වෙන්නේත් නැහැ. ඒක වැඩ කරන්නේ 100%ක්ම ධාතු මනස කායිද වශයෙන් යෝගාවචරය
දෙස බලා සිටීම කියලා ධර්මයක් පුරුදු වෙනවා. මේක තියා බලහන් ඉන්නවා මිස වේවානු වේවා නැහැ. හොඳ නරක නැහැ. ඇතුළ පිට නැහැ. මෙන්න මෙතෙන්ට යනකොට පුදුමාකාර ඒක සාර්ථක වෙනකොට එන පුදුමාකාර සිද්ධියක් තමයි යෝගාචරයට හිටගෙන නිින්ද යනවා. සක්මන් කරනටත් නිින්ද යනවා. මොකද ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ජවය, උදය ඒ මොනක්වත් එන්නේ නැහැ. මොකද මේ සැලසුම් කිරීම, අභිවෘද්ධි නිර්මාණ ශිල්ප මොකක්වත් දෙන්නේ නැහැ. මොකද ධාතු වැඩ කරන්නේ 100%ක්ම හේතුඵල ධර්මයෙන්. ඉතින් යෝගාචරය දේශ බලාගෙන ඉන්න ලස්සන කමඨා වාර්තා ලියන්න දැන් දන්නවා. හරි ලේතේ හැබැයි භාවනා කරන්න ගිය ගමන් බෙල්ල කඩා වැටෙනවා. ඊට පස්සේ කියනවා මට නිින්ද ගියා. මට මොනවාක්වත් තේරෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ තේරෙන්නේ නැති බව දන්න ඕන ගැසිලා අවදුනාට පස්සේ. දැන් යෝගාචරයට ප්‍රශ්නයක් එනවා. දැන් මේකේ ඉන්නවා ටික එක තැන කරකවනවා බල්ලා නිකන් වලි ගල්ලන්න කරකවනවා වගේ. දැන් මොකද්ද කරන්නේ? දැන් මේ නිදිමත වගේ දෙයක් හේ බාන ගතියක්, දීන ගතියක් නීරස ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාරී ගතියක්, සැකයක්, බයක්, අනතුරුදායක ගතියක් හැම වෙලාවෙම යෝගාචරයට පේනවා. මොකද අර මෙතෙක් හදා හඳපු මනෝලෝකේ ඒ වීදුරු මාලිගාව කඩාවැටෙනවා. හදන්න කඩාවැටෙනවා. ඉතින් එතකොට මේ යෝගාචරය මම මේ කරන්නේ දැන් කාම තණ්හාවත් අයින් කරලා, කාය තණ්හාවත් අයින් කරලා, මේ රූප තණ්හාවත් අයින් කරලා දැම්මගේ හිත මේ අරූපෙට යන්න හදනවා. ඒ අරූපෙට යන්න නම් මේක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. කෙලෙස් හරි තත්ත්වයක් කියලා තේරුම් ගන්නවා. ඉතින් අර කාමයේ අතහැරලා ඒක තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා කියලා අපි හිතුවත් ඒ යෝගාචරයේ විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා මේ කාය තණ්හාව දුරු කරන එක. මොකද ඒ තරම් අපි මේ මම කියන්නේ මගේ කයට. මගේ කය නැත්තම් මම නෑ. ඇත්තටම කියනනම් කාය රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. මේ රූපේ මම කියාගෙනයි භව රෝගය සදනා රූපෙට මත්වි ඇයි ද ප්‍රේම කලේ කියන ප්‍රේමගතව කොහොම දින කයත් එක තමයි. ඒක තමයි මුළු ලෝකෙම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා මුළු මානසික විද්‍යාවම මේ රූපෙට තියෙන ආශාව විතරයි කියලා. එහෙම නැත්නම් ජාතිය බෝ කරන්න තියෙන ආශාව. ඉතින් ඒක භාවනාදී පොඩ්ඩක් දුර වෙනකොට සහලවනවා. වැක්කරෙන්න යනවා. ක්ලාන්ත ගති පහළ වෙනවා. වක්කාර ගති පහළ වෙනවා. යෝගාවචරය කරද්දී කම්මස්ථානචර්යය මාරු කරලා වෙන තැනකට යනවා. ඒ කමඨාන වලට හරියන්නේ නැහැ. කමඨානත් මාරු කරා. භාවනා මධ්‍යස්ථානත් මාරු කරා. මොකද අර ඔක්කොම පුපුරවාගෙන, දෙදරවාගෙන, ගොජ දාගෙන ඉනවා. ඒකෙමුත් ගිහිලා අපි හිතමු යෝගාවචරය රූපෙට බස්සලා ධාතු ගුණ වශයෙන් මේ ක්‍රියාත්මක කරන්න කිව්වනම් එයාට භෞතික විද්‍යාව පිළිබඳ Nobel Prizes කොච්චර දුන්නත් නැති ඔයි කිසිම භෞතික විද්‍යාඥයෙකුට උත්ෙන්ට යන්න බෑ. ඒගොල්ලෝ බලන්නේ මේ පිට තියෙන එකක් නේ. දැන් මෙයා බලන්නේ ඇතුලේනේ. බුදුචානන්සර් මේකට ඉන්සයිට් කියලා නේ කියන්නේ විපස්සනාවට. භෞතික විද්‍යාඥය බලන්නේ පිට. ඒක නිසා ඒ මනුස්සයාට පේන්නේ Tamanට වග වෙන්න බැරි එකක්. යෝගාවචරයට පේන්නේ ඇතුළත එකක්. ඒ නිසා බුදුහාමතුත් විද්‍යාඥයෙක් තමයි. උන්වහන්සේ අවුරුදු 2600 කලින් මේක කිව්වා. උන්වහන්සේ ඉති අජත්තං වා කායේ කාය අනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කාය අනුපස්සී විහෙරති අජත්ත බහිද්ධා වා කායේ කාය අනුපස්සී විහෙරති කියලා පිටින් ආවට පස්සේ කියනවා දැන් උඹේ කාය මෙහෙමනම් බාහිරෙත් මෙහෙමයි කියලා මේ දෙක සංසන්දනය කරන්න කියලා. විද්‍යාඥයන්ට කද්දාකත් කරන්න බෑ. විද්‍යාඥයා කරන්නේ බාහිරේ විතරයි. ඒ නිසා මුළු විද්‍යාවම අංශභාග රෝගීක් කඩාවත් කෙලින් ඇවිදින්න පුළුවන් එකක් මේ විද්‍යාව කියන්නේ. නමුත් අපි අවුරුදු 200ක් කාලණේ මානවය දැන් මේ විද්‍යාව. මේ බාහිරේ කුණු හරපයක් කලන හොයලා හොයලා ඉවුවට තෑගි දෙනවා, Nobel Prizes දෙනවා මොන විකාරයක්. ඊට වැඩි ලක්ෂ ගුණයක් වටනා යෝගාවචරය තමන් තුර පහළ වුණු උණුසුම උණුසුම වශයෙන් දකින්න. සීතල සීතල වශයෙන් දකින්න. මේක මම කියන්නේත් නැහැ, මගේ කියන්නේත් නැහැ, මගේ ආත්මය කියන්නේත් නැහැ. එන්නේ නොකියවන ගතිය නිසා උනන්දු කොච්චර බහිනවද කියනවනම් නිදිමත එනවා. අද අපි ධර්ම සාකච්ඡාවේදී අඩු ගානේ ලියුම් පහක් තිබුණා. ඒ නිදිමතට පැමිණෙන්නේ නැහැ ඇති. නිදිමතෙන් ගැලවෙන්නේ නැහැ ඇති. ඉතින් මේක ඇත්තටම ප්‍රශ්නයක්. මෙතන තමයි බුදුජානන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා බමුණු හිටියේ ඒගොල්ලෝ රූප කර්මස්ථානේ වඩලා තිබුණා, රූප ධ්‍යාන වඩලා තිබුණා, සමහරව අරූපෙටත් ගිහිලා තිබුණා. එක්කෝ ඒගොල්ලෝ කියනවා රූපෙට වැඩිය අරූපේ හොඳයි. එහෙම නැත්නම් ඒගොල්ල කියනවා අරූපයට එරෙහි යන්න බෑ කියලා. ඉතින් අපි දැන් භවනා කරත් අපිට උත්තරින් යන්න බෑ. යන්නේ කොහේ යන්නේ? දැන් යන්න තියුණු සංඥාවල් ඉවරයි.
දැන් ඊට පස්සේ බුදුජාන් වහන්සේ නෑ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා අද බන්නට කියවෙන අලුත් කැලල තමයි මේ විදිහට අපි යම් වෙලාවක මේ නිින්ද හරහා ගියයි කියමු අපිට මේ නිින්ද හැදීගෙන එනකොට තේරෙනවා අවදි වෙච්ච ගමන් තේරෙනවා ඊට පස්සේ ගිහිල්ලා යම් වෙලාවක හිතා ගන්න අමාරුයි මොනවත්ක්වත් නැති බව සතියට අහුවෙනවා ආනපානෙත් නෑ බාහිර සද්ද කරතරයිකුත් නෑ කයේ ප්‍රශ්නිකුත් නෑ දැන් නිකන් අජිතාවකාශගාමියෙක් වගේ ඉස්තනේ ඉන්නවයි කියලා තේරෙනවයි කියලා කිව්වම ඒ කියන්නේ නින්දට යන්න දෙන්නේ නැතුව අවදි වෙනවා. බුදුචාන් වහන්සේගේ උද්ෘතයක් කරන ඥා අපේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා. මෙතෙන්ද ගියාට පස්සේ මේ යෝගාවචරය අඤ්‍යතරං දේවනිකායම් පනිදාය බ්‍රහ්මචර්යයන් චරති. මම මේ භාවනා කරලා මෙතන යන්න හදන්නේ දිවි ලෝක යන්න කියලා තමන්ගේ පරමාර්ථය නිවන නොවි මේ කාම ලෝකේ නෙවෙයි දිවි ලෝකේ ප්‍රාර්ථනා කරන්න ඉඩ තියෙන භයානක ගැටයක් පස්වෙනි ගැටේ කාමේ පතන එක ඒක ඉතින් ලෝකයක් කරන දෙයක් ඉතින් කය පතන එකත් අපිට තේරෙන දෙයක් මෙයා රූපේ පතන්නෙත් නැහැ නින්ද පතන්නෙත් නැහැ නින්දත් ඒක අපතේ ගිහිල්ලා මම මේ භාවනා කරන්නේ පිං කරන්නේ දිවි ලෝකයෙන් දෙයි කියලා සීල රකින්නවා වත් පිළිවෙත් පුරනවා භාවනා කරනවා දේවනිකායක බ්‍රහ්මචරියන් දේවෝ භවිස්සාමි දේවඤ්ඤතරෝවා මම කවදා හරි දිවි ලෝකේ ආවා එහෙම නැත්නම් දෙවියන් අතර කෙනෙක් වේවා කියලා මේ අපිට මේ පින් වාක්‍යයක් කියනවා පින් කරලා ඉවරච්චාම මේ කරපු නිසා ඔබට අසවල් දිවි ලෝකේ අසවල් තැන ඉඳ ලැබේවා කියලා අපි සාදු කියලා ඇද්ද ලක්ෂ කෝටි ගියේ වාරයක් මේ දිවි ලෝක යන පින්කම් කරලා එතෙදි මේ ලබනාත්මිතේදී හොඳ තැනක උපදින්න කියලා ඌට සාදු කියපු හැම එකක්ම අනිප්පත් ආරවන්න වෙනවනේ. නිවන තියදී බුදු කෙනෙක් ලෝකෙ ඉඳද්දී manussකම තියෙද්දී චන සම්පත්තිය තියෙද්දී බණ ඇහෙද්දී කල්යාණ මිත්‍රෝ ඉඳද්දී පැවිද්දක් තියෙද්දී අද බෞද්ධයා කොහේ බලාගෙනද පින්කම් කරන්න කියලා හිතන්නේ. පින්කම් පැත්තක දාන භාවනා කරන්න මොකටද කියලා අහන්න බලන්න. කොතනද ගැටේ තියෙන්නේ කියේ? කාමයේ අතහැරියත්, කය අතහැරියත්, රූපේ අතහැරියත්, නිින්ද විනිවිද ගියත් අපි ළඟ තියෙනවා කෙටි පරමාර්ථයක් මේ භාවනා කරන්නේ මෙන්න මේ දේ ලබා ගන්න කියලා. ඒක තමයි කොක්ක. මේ පිං කරලා, මේක කියන්නේ පිංකම් කරන පිංකම් කියලා බටහිර ලෝක මිනිස්සු ආංකිකයට පුදුම විදිහට hina වෙනවා. ඌට හැමදාම පිංකම්. මොනෝ හරි පිංකමක් දාගන්න. ඒ ප්‍රධානම දොස් කියන්නේ නැති නේ සංඝයාට. මේ සංඝයාට තනියම වැඩේ කරන්න බෑ ගිය මොඩ නැත්තම්. ගිය කටතරත දුන්නේ නැත්තම් ඔබ වඤ්ඤාඤ්ඤ නිසිතා ආරාධයන්ති සද්දාම යෝගක්ෂේමං අනුතරං. අගාර අනගාර දෙකම දැනගන්න ඕන මේ වචන සාසනයේ තියෙන්නේ මේ කබරගෝය තලගෝය කරන ඛණ්ඩ හදාගත්ත සාසනයක් නෙවෙයි. අශේෂ විරාග නිරෝධයක් ඕනේ නම් කාමයට උත්තරයක් දුන්නා වගේ. කයට උත්තරයක් දුන්නා වගේ. රූපයට උත්තරයක් දුන්නා වගේ, දින්දට උත්තරයක් දුන්නා වගේ මේ භාවනා කරන්නේ මොකටද කියන එක. මොනවා සාක්ෂාත් කරගන්න කියලා යමක් පේනවනම් කක්කා. පරමාර්ථයක් පේනවනම් අසුචි. පරමාර්ථයක් නැතුව භාවනා කරන මනුස්සයෙක්ට දින්ද යනවා කියලා අහන්න දෙයක් නැහැ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් බඩ බැඳගෙන භාවනා කරන දවසට පැය 14 භාවනා කරන නැත්නම් හුදුට වත් පිළිවෙත් පුරවන භාවනා කරනකොට ඒ කෙනාට මම මේ භාවනා කරන්නේ අහවල් දේ ලබා ගන්නටයි කියලා තේරෙන්නේ නැත්තම් ඒ කෙනාට දෙයියොත් අඳිනවලු බ්‍රහ්මියොත් අඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසතේනා බිජානාමි යම්පි නිසාය ජහයති මියා භාවනා කරන මේ අහවල් දේ සඳහා භාවනා කරනවා කෙනෙක් මට තේරෙන්නේ නැති නිසා දෙයියෝ වඳිනවලු ඒ උත්තම ආචාර්ය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා උත්තම පුරුෂයාට নমස්කාරය වේවායි ඒ නිසා භාවනා කරන කෙනෙක්ගේ පේන පරමාර්ථයතු මම ලස්සන වෙන්න භාවනා කරනවා ලෙඩ සෝගරහන්ගේ කරන භාවනා කරනවා මතකෙ වැඩි කරන්න භාවනා කරනවා සුභාසින්තන ලබන්න භාවනා කරනවා කියලා මේ අපි ඉදිරියෙන් තියාගෙන ඉන්න මේ නිවනින් මෙපිට තියෙන පරමාර්ථයම අපිව කන පිට හරවන. කොච්චර කල් භාවනා කරන්න වෙයිද කෙනෙකුට මම මේ භාවනා කරන්නේ මේ කාම ලෝකේ කාම භෝගීන් විසින් කරන ෂට මායාවි වංචනික වැඩකට නෙවෙයි. බුදුජානක අපිට මේ දීලා තියෙන විපස්සනා වගේ ලාමක වැඩකට නෙවෙයි.
භාවනා කරන්නේ මේ තියෙන දේවඤ්ඤතරෝවා දේවෝවා භවිස්සාමි දේවඤ්ඤතරෝවා කියලා දිව්‍යෙක් හෝ වෙමි දිව්‍ය අන්‍යතරෙක් හෝ වෙමි කියන මගේ ලාමක ආසාවක් තියෙනවා නම් ඒකට කියත හැකි ෂට ගතිය මායාවී ගතිය වංචනික ගතිය මිතන හුදුම තැනක් වුණා මට පසුගිය අවුරුදු 30 ගානේම සත්පුරුෂය අසත්පුරුෂය තෝරා කවුරු හරි මගේ ළඟට ඇවිල්ලා මෙන්න මේ දේ සඳහායි මම මේ කරන්නේ කියලා පෙන්වන්න පරමාර්ථයක් තියෙනවා නම් ඒ අසත්පුරුෂෙක් බය මගේ තීන්දුව මොන පින්කමක් හෝ මොන දක්ෂකමක් කරන්නේ අහවල දේ ලබා ගන්නයි කියලා කියනවනම් එයා ආර්ථික විශේෂඥෙක් මිස විපස්සනාකාරීෙක් නෙවෙයි විපස්සනාව කරන්නේ කිරීම සඳහා පමණයි විපස්සනා කරන්නේ විපස්සනාව සඳහා වෙන මොනම දෙයකින්වත් අර්ථකථනය දෙන්න බෑ එතකොට අපි තීරුම් ගත්තොත් කවදා හෝ යෝගාවචරයකට භාවනා පැයේදී හෝ පරියන්කේ සක්මන් පැයේදී මම භාවනා කරන්න මොකටද කියලා දන්නේ නැති වෙලාවක් ආවන එයාට කියන්න බුලන් චිත්තක්ෂණ වතේන් එයා මේ කාම තන්න කාය තන්න රූපෙට නින්දට දේවනිකායකට හෝ දේවඤ්ඤතරයකටවත් නැති තැනකට ගියා නම් මේක මොනම හිතකටවත් මොනම කාලයකටවත් මොනම දේශයකටවත් අහුවෙන්නේ නැති චිත්තක්ෂණ මෙන්න මේක අත්දක ගන්න පුළුවන් නම් يعني ගිනිලා 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 සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා තමන්ගේ පරමාර්ථය සිුම් වෙනවා මෙන්න මේක සඳහා භාවනා කරන්න කියලා පටන් ගන්න ගුරුසු පරමාර්ථය ගෙවිලා 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 ගිහිලා පේන නොපෙන තැනට එනකොට ඒ චිත්තක්ෂණේ මම යා කියනක හිතින්න බෑ මාන්න කියනක හිතින්න බෑ තෘෂ්ණාව කියනක හිතින්න බෑ යම් තැනක තණ්හා මාන දිත්‍ති තියෙන තැනක් තියෙනවනේ ඒක අනිවාර්යයෙන්ම කො දෙයිය වෙන්න හදනවා ඒක බ්‍රහ්මෙක් වෙන්න හදනවා ඒක සිටුකාන්තාවක් වෙන්න ඒක මිනිස්ටර් කෙනෙක් වෙන්න හදනවා ඒක අගමැති කෙනෙක් වෙන්න හදනවා ඒක දොස්තර කෙනෙක් වෙන්න මොන හරි කුණු හරිපයක් කොළුවේ තියෙන හැම දෙයම කක්ක කියලායි කියන්නේ බුදු ජානසයේ දේශනා කරනවා ඒ සූත්‍රය රට ඒ කට්ටිය කැමති නැහැ අර්ථකතන දීලා තියෙන වෙන විදියකට භජନ୍ତି සේවନ୍ତି ච කාරණාත්තානි කාරණා දුර්ලභා අජ්ජමිත්ත අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේ කග්ග විසානකප් කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් අනිවාර්යයෙන්ම ලාභෙට තමයි. ඒකට කියන්නේ කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. ඒක සිංහල කවියක් තියෙනනේ. පාරුව බදින තුරු දීබේ කැළඹිල්ල. මාරුව බර බලා දීයට කැළඹිල්ල. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. ඒ නිසා තමන් කවුරු හරි නැතුව බෑයි කියලා හිතාන ඉන්නවා නම් උගේ කුට්ටිය කඩා ගන්න මිස මොනම සම්බන්ධයක්වත් නැහැ. මේක බුදුරජාණන්සේ පෙකණි වැලේම කපලා දාලා තියෙනවා භජନ୍ତି භජනේ කරනවා සේවନ୍ତି සේවනේ කරනවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත් යම් කිසි කෙනෙක් අපි යම් කිසි වස්තුවක් හෝ දෙයක් ඇසුරු කරන්නේ කාරණයක් හිතේට නික්කාරණ දුර්ලභාජ්ජමිත එහෙම කාරණයකින් තොරව දේවල් හෝ පුද්ගලයෙක් ඇසුරු කරන ඒ දුර්ලභ මිත්‍රයා මේ දුර්ලභ කෙනා නැති කෙනා දුර්ලභයිලු තියෙන සම්බන්ධතා සේරම කුට්ටිය කඩා ගන්න තමයි. අපි කියන්නේ නම් අම්මෝ මාතෘ ප්‍රේණිය අත පිතෘ සේනිය අත ඡාතට කැමැත්ම ආගමට කැමැත්ම ජාතියට කැමැත්ත කියලා කියනවා. මේ කබර ගොයා තල ගොයා කර ගන්න කරන වැඩි. ඒක කවදා හරි තීරුම් ගන්න එහෙම මොකක්වත් අහුවෙන්නේ නැති චිත්තක්ෂණයට ආපම අපිට පේන්නේ අපි නිකමෙක් වෙලා නෝන්ජලෙක් වෙලා කියලාම සර්වචනාසේ ඒ හිත තියෙන ආජානීය පුරුෂයාට ඒ මහා පුරුෂයාට දෙය්‍ය බ්‍රහ්මේ වන්දින බව කියනවා. ඒ නිසා භජନ୍ତି දේවନ୍ତି ච කාරණාත්තානි කාරණා දුර්ලභාජ්ජ මිත්තා අත්තක්ත වඤ්ඤා අසුචි මනුස්සා අත්තක්ත කියලා කියන්නේ අර්ථ ශාස්ත්‍රය. මනුස්සයා අර්ථ ශාස්ත්‍රයටමයි වැඩ කරන්නේ රුපියල් වලටයි අසුචි කියලා කියනවා. රුපියල් වලට වැඩ කරන එක පේන නිමිත්තකට වැඩ කරන එක පේන ප්‍රතිඵලයකට වැඩ කරන එක අසුචි ඒක තියෙන තාක්කල් මේ තණ්හාව අශේෂ විරාග නිරෝධයකට යන්නේ ඒක නිසා මෙතන මම කිසිසේත්ම අදහස් කරන්නේ මේ තණ්හාව අශේෂ විරාග නිරෝධ ශේෂ නැතුව විරාග දුරුවන් වීමක් දවස ප්‍රාම තියේ කියලා යම් කිසි කෙනෙක් දන්නවනම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ චිත්තක්ෂණයක් හෝ මේ ජීවිතයේ අත්දකපු කෙනාට තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන එක තේරෙන්නේ. මේ නිරෝධය අත්දකපු කෙනාට තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වැටහෙන්නේ. මේක අමුතුම ඉගැන්වීමක් බුදුහාමුදුරුවෝ. මුග දෙනෙක් කියන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව අවසානයේ නිවන ලැබෙයි කියලා නෑ. නිවන ලැබුණාට පස්සේ තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව ලැබෙන්නේ.
එයා දැනගන්න ඕනේ මේ භාවනා කරන්නේ රූප ගෙවම් කරන්න නෙවෙයි, වේදනා ගෙවම් කරන්නත් නෙවෙයි, සංඥා ගෙවම් කරන්නත් නෙවෙයි, සංස්කාර කියලා කියන පැතුම් ප්‍රාර්ථනා ගෙවම් කරන්නත් නෙවෙයි, විඥාණය පිහිට ලබන මොන්නම ප්‍රනිදියක් හෝ යේ ලෝකේ උපය උපාදාන චේතසෝ අදිඨානා පිටිවේසානෝසයා කියන උපයදියක් හෝ උපාදානියක් හෝ අදිෂ්ඨානයක් හෝ මොන්නම දෙයකටවත් බැඳීමක් තියෙනවනම් සංසාරට බැඳෙනවා. චිත්තක්ෂණයක් ඒකට මොන දෙන්න පුළුවන්ද කියලා යෝගාවචරයා භාවනා වෙදී කමඨාන සුද්ධ කරගන්නවනම් එල්ලේ සකස් කරගන්නවනම් ඒක අත්දකින්න බැරි එකක් නෙවෙයි. අත්දකින්න පුළුවන්. ඒකට තියෙනවා බය. ඒකට ඒක පේන්න තියෙන්නේ මේ අපේ තියෙන ප්‍රාර්ථනා පොදියම විහිකරා වගේ. එහෙම නැත්නම් අපේ අභිමතාර්ථ පෞරුෂත්වය රුචි අර්චකන් සංතාරගෙනව පොදිය අයින් කරන්න කැමති නැතිකම. ඒක නිසා කවදා හරි කාට හරි පුළුවන් වුණොත් මම මේ තාඨමලා භාවනා කරන්න මේ මොනවා ලබා ගන්නද කියලා Tamante හෙලි දක්වා ගන්න. ඒක හොඳ ලස්සන දෙයක් හෙලි දක්වන එකක් නෙවෙයි. නමුත් ඒක විශාල ජයග්‍රහණයක්. ඇයි අපි මේ භාවනා කරන්නේ? අපි කියන වචනේ තයින් කරන්න වෙනවා. ඇයි මම භාවනා කරන්න කියන එක පිරිසිදු කරලා ගත්තොත් මේකේ විපරිණාමයක් වෙලා නැත්නම් මේ දවස් 6 ඇතුළත මේ වැඩමුළු අසාර්ථකයි. අපි මෙතෙන්ට එනකොට හිතානාපු දේ අනිවාර්ය විපරිණාමයට ලක් වෙනවා. අනිවාර්යෙම ඊටදී සුද්ධ වෙනවා. අනිවාර්යෙම රතුරුණු ගිරිය පොත් අයින් කරන්න අයින් කරන්න. යට තියෙන පොත් බොහොම සියුම්. ඊගාව අයින් කරම ඊගාවත් ඊටදී සියුම්. ආන්නේ වගේ මේ සියුම් වීමක් වෙනවා නම් මේ යෝගාවචරයාගේ වැඩපිළිවෙලේදී මේක අහුවෙන්නේ එහෙම නැත්නම් යෝගාවචරයා මේ ගැටේ පන්නන්නේ රූපෙට කකුල තියන්නෙත් නැහැ අරූපෙට කකුල තියන්නෙත් නැහැ එහෙම නැත්නම් ආනාපාන හිත තියන්නෙත් නැහැ නින්ද කියන මොනක්වත් නැති එකේ හිත තියන්නෙත් නැහැ. ඒ යෝගාවචරයාට පුළුවන් නම් භාවනා කරන්න ඒ මොනක්වත් නොදැනෙන දෙයි ආනාපානි හෝ අරමුණ දැනෙන එකයි දෙකම සම වෙනකම් භාවනා කරන්න පුළුවන් නම් තියෙන තත්ත්වයක් හිතා ගන්න පුළුවන් නම් විස්තරේ කියලා දෙන්න පුළුවන්. භාවනා කරන්න ඕනේ වරින් වර කියලා මොනවා කරන්න නැත්තන්ට යනවා. හොඳට උහුරු කරගන්න. ඒක 50යි මොනවාට තේරෙන එක 50යි මෙන්න මේ දෙක සමබර වුණොත් ඒකට කියනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන හිත, තාදී හිත, නොසලෙන මනස, තථාගත මනස කියලා. ඒ නිසා අපි අතෙන්ද යන්න ඕන. කොතෙන්ද මොනවාකත් නොදැන විවේක තැන. ඉස්සල එක නිින්ද කියලා කිව්වට ඒක හොඳට උහුරු කරගත්තාට පස්සේ වශී කරගත්තාට පස්සේ ඒක නිින්දක් වෙන්නේ නැහැ. තමන්න දැක් ගන්න පුළුවන් නිින්දකුත් තියෙනවා. චීන මිද්දේ කියලා. නමුත් මෙතන තියෙන හිත සංගවි ගන්න එකක්. මෙතෙන් ගියාට පස්සේ කාලය සහ දේසිය අහුවෙන්නේ නැහැ. හැබැයි අවදි වෙන්න පුළුවන්. අත් දකින්න පුළුවන්. එතකොට යාට තේරෙනවා මේක විශිෂ්ට තත්ත්වයක් කියලා. එතකොට ඒකේ ඉන්න කිනා රූපයක් දැකගුවාන රූපෙට වෛර කරන. ඒ මොකද මේකට කෑදර නිසා. ඒක නිසා යාට තාම අසහනයක් තියෙනවා. මේකේ ඉන්න කැමැති මේකට බාධා කරන හැම දෙයකටම වෛර කරන. සමහරවිට මේක වෙන්නේ මහා බාලුවක් විදියට, මහා කම්මැලිකමක් විදියට, මහා තනිවීමක් විදියට මම එයා නැති වුණා. ඒ නිසා ඒගොල්ලෝ හරි ආසම ඉක්මනට ආයකෝ කැහැලා හරි, හයිය හුස්ම අරගෙන හරි, ඇත්ත කැරලා හරි, රූපේ දිහා බැලලා හරි ආය රූපෙට එනවා. ඒක නා රූපෙට කැමැති, අරූපෙට වෛර කරන. තව කෙනෙක් ඉන්න බලන අරූපෙට කැමති, රූපෙට වෛර කරන. මේ දෙකේ කොයි එකනාද කියන්න කාටවත් කියන්න බෑ. ඒ නිසා යෝගාවචරයේ කට උත්තර දීලා අහන්න ඕනේ. හොඳයි මේ විවිධක වෙලාවේ හොඳ තැනකට ගියාම තමන් ඒකට මනාපද අමනාපද කියලා. නැත්නම් මේක ප්‍රතිපදාව ජීවුණක් විදියට ගන්නවද, කෙලෙස් අඩුවීමක් විදියට ගන්නවද, නැත්නම් පාළුවක් තනිකමක් කම්මැලි ගමක් නීරසකමක් විදියට ගන්නවද කියලා. ඉතින් එතකොට මට මතකයි මම ඇලන් මෙන්ජින් රාමේදී මහනකොට ඒක නෝන මහත්තයෙක් ඇයි ස්වාමීන් වහන්සේ මේක අනිවාර්යයෙන්ම අගේ කළ යුත්තක් නෑයි කවුරක්වත් දෙකට වෛර කරන්නේ කියලා. මොනවත් නැති එක උතුම්මනේ කියලා. ඒ මං කෝ ඒක උතුම්ම නම් ඒ කෙලස් තියෙන්න බෑනේ. ඕනේ ඒක කෙලස් නෑනේ. මං කෝ ඒක නැතිවවට පශ්චාත්තාප වෙනවා කියන කෙලෙසයක්. ඒකට ආසනම් ඒක නැති බව පශ්චාත්තාප ඇත්ත තමයි ස්වාමීන් ඒක නැති වෙච්චානම් හීල් වෙනවා තමයි. ඒ තර්කයෙන් අල්ලලා දෙන්නොත් භාවනාවෙන් අල්ලන්න බෑ. ඊට ඉස්සෙල්ලා අල්ලලා දෙන්න මේ නැති තැනද හොඳ ඇති තැනද මේ දෙක අනිවාර්යයෙන්ම වුණු කරපු නැති මනස ප්‍රතිෂ්ඨීපු නැති මනස ඩග්ගාල තෝරනවා. මට රූපේ හොඳයි අරූපේ හොඳ නැහැ. අරූපේ හොඳයි රූපේ හොඳ නැහැ කියලා. හිතන්න පුළුවන්ද කාට හරි භාවනා කරලා ලක්ෂ කෙල කෝටි වාරයක් මේක වශී කරලා ලක්ෂ කෙල කෝටි වාරයක් මේක සිද්ධි කරලා ඒ වගේ මොනවත් නැති තැනද ගියත් හොඳයි.
ඒක කලවම් කරන අක්කක්ක කරන හොඳ රූපයක් ආවත් හොඳයි. දෙකම හොඳයි. මේ දෙකේ එකක්වත් එකට එකක් යට කරන්න පුළුවන් ශක්තියක් එව්වට නෑ. හැබැයි මේ දෙන්නට දෙන සාපේක්ෂ වෙන්නේ නැතුව දෙන්නට දෙන ප්‍රතිඋත්පන්න වෙන්නේ නැතුව ඉන්න බෑ මේ ලෝකේ. ඒ නිසා මේ සෞපදේශීස නිර්වාණ ධාතුවේදී වරින් වර කෙලස් නැත්නම් යන්න පුළුවන්. හැබැයි ඒකට විශේෂ ආසාවක් තියාගන්න එපා. කෙලස් තියෙන තැනට ආවයි කියලා පිරුණායි කියලා හිතන්නත් එපා. මේකට එනවා ආයෙත් අරකට යන්න පුළුවන්. අරකට එනවා ආයෙත් මේකට යන්න පුළුවන්. ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් වතුර ඇදෙන ඉස්කෙඩියා ගෙම්බගේ රූපාන්තරනේ පුංචිම අවස්ථාව ඒ කාන්තේම ජලද සතේ. නමුත් යම් මට්ටමට ආවට පස්සේ පිට කරමල් ඔක්කොම ඇතුළට ඇදගෙන ඌගේ පෙනහළු හැදිලා හැමෙනු තොස්ප ගන්න පුළුවන් වුණාට පස්සේ ඌ බී ජීවියෙක් වෙනවා. ඌට ඔන්න වතුර ඉන්න පුළුවන්. ගොඩ ඉන්න පුළුවන්. ඉතින් අර ඒ වතුරෙම හිටපු එක මාළුවෙක් තමයි. ඉස්කිඩියා කියන්නේ මාළුවෙක්ගේ සියලු ලක්ෂණ සහිත. හැබැයි බාහිර කර්මල් තියෙනවා. මේ කර්මල් ඇදරන මේ පෙනහළු හැදිලා හැමෙන් උස්ම ගන්න පුළුවන් වෙච්ච දවසෙ ඌ ගෙම්බෙක් වෙනවා. ඒසට ගෙම්බා උබේ ජීවි. එතෙක් යා හිටියේ ජලද ජීවියෙක් විදියට. ඉතින් ඉස්කිඩියෝ හැමදාම අම්මා ඉන්න වෙලාවෙදී වතුර කඩේ හරි සන්තෝෂෙන් ඉන්නවා. ඉස්කිඩියෝ දාන්න ගත්තාම ලක්ෂ ගණක් දාන්නේ. ඉතින් ඉඳපු ගමන් බලනකොට මේගොල්ල කතා කරන ඔබ දැක්ක දාම්මා ඔබ දැක්ක නම් අම්මා පෙන්නේ නැහැ. ඉඳපු ගමන්. ඉතින් ආපු ගමන්ම අනිද්දාති කිව්වෝ නිහනෝ අම්මේ ඔබ කොහෙද ගියේ කියලා. ඉතින් අම්මාවිල්ලා කියනවලු මම ගොඩට ගියයි කියලා. පිස්සු කතා කරන දාම්මේ කොහෙද ගොඩ යන්නේ බල අපි එක જાතිනේ ගොඩ ගියොත් මැරෙනවානේ. අම්මා ගොළු වෙනවලු. ඒ ඉස්කිඩියට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මේ දැන් වැඩෙන එක අවස්ථාවක් තියෙන උභේ ජීවි අවස්ථාවක් අරූපෙත් පිනව රූපෙත් පිනව වගේ ජලයේත් ඉන්න පුළුවන් වතුර මේ ගොඩ ඉන්නත් පුළුවන්. ඉතින් මේක මේ වතුරේ ඉන්න කාමභෝගී ඉන්න කවදාවත් තේරෙන්නේ නැහැ. උත්තර තේරුම් ගත දෙන්නත් බෑ. මොකෙන් තේරුම් ගන්න දියා දන්නේ විදියට ගොඩ දාපු කම ගැහිලා මැරෙනවා. භාවනා කරන කඩේ ගැහිලා මැරෙනවා. ගොඩ දාපු මාළුවෙක් වගේ අර අර තේරුම් ගන්න බැරි අහුවෙන්නේ නැති අර මොනවත් අහුවෙන්නේ නැතන ගියාම ටීවී උලනවා සහලවනවා කැරකෙනවා හීන්දාරි දානවා නිල් පාට වෙනවා රතු පාට වෙනවා උඩ යනවා පාත වෙනවා කරකොලත ඇරියවා නු කවදාකවත් හිතලා නැහැ මේ ජීවිතේ ඉඳද්දිම උඹේ ජීවි වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ආර්ය ලෝකේ භාෂාව අපිට තේරුම් ගන්න පුළුවන් මේ කිය. ආර්යනාසල බුද්ධ චින්තනය අපිට මේ මේ නරාවලේ ඉන්නකොටත් බුද්ධ විඳින්න පුළුවන්. ආන්න මේ දෙක අරගෙන ඒක වුණත් කමන්නේ මේක වුණත් කමන්නේ කියලා ජීවත් වෙන්න අවුරුදු කෝටි කීයක් භාවනා කරන්න වෙයි. අපි මේ තරම්ම මේ කාමයේ කිලිලා ජීවත් වෙන්නේ, කයේ කිලිලා ජීවත් වෙන්නේ, රූපයේ කිලිලා ජීවත් වෙන්නේ මේ ගැලවලා විතරක්මදී. ගැලවලා හම්බෙන විකල්පයත් මේ කක්කාව හා සමාන කරගෙන කාම ලෝකේ හා සමාන කර. එතන ඇත්තට කාමේ නෑ, කාම සංඥාවක් නෑ. මෙතන තියෙන රූප සංඥා ටිකක් ආන්න මේ දෙක අතර සම්බන්ධ බලනකොට බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ සංකල්පයක් ඉදිරියට ගන්න සිද්ධ වුණා. අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම. ඒකත් එකයි මේකත් එකයි. මේක විස්තර කරලා දෙන්න මොනම කොච්චර දක්ෂ වුණත් යෝගාවචරය භාවනාවේ මේකට ආපු ගමන් ගෑවෙනවා. හීල් වෙනවා. දැන් මෙච්චර ආසාවෙන් උපයාගත්ත මේ අරූපේ එහෙම නැත්නම් මේ හිස්තනත් මේ ඒක කෙලෙසෙන කෙලෙසුත් එක්ක සමසේ සලකන්න කියනවා. ඒක කියනවා මේකට කිට්ටුවේ ගැන කතාවක් කියනවා. මෙවවා කිරෝට ඔය මූණ දැන් ඔක්කොම ඇහින ගාච්ච සූම් පිට්ටනිය වගේ දිනේ මට පේනවා. මං කිය ප්ලේ වුණාට මං නිකන් බීලුවක් කරන්නම්. එතකොට ටිකක් පණෙයි. මේ චුල්ල ධම්මපාල ජාතකයේදී දරුවචන් වහන්සේ ඉපදුනේ ධර්මපාල කුමාරයෙක්. කාලාපු රජුරංගේ මේ පුතා විදියට. ඉතින් කාලාපරජුණන්ගේ මෙහෙසියට දාව තමයි දරුවා හම්බුනේ. මේ දරුවා හම්බ වීම රජ මෙහෙසියට විශාල ජයග්‍රහණයක්. මොකද මගේ පුතා දැන් රජ වෙනව නම් අම්මා රජ මහේසිකා වෙන්න නිසා දරු ගැබ හටගත්ත ගමන්ම රජුරුවන්ගෙන් ඒ දේවින්නාංශේ විශේෂ අරසාව දෙනවා. ඒ මොකද අන්තපුරේ ඉන්න අනිකොස් සියලුම දෙනා මේ දේවින්නාංශයට වස දෙන්න බලනවා. ඒ මොකද රජුරුවන්ගේ දරුවා උපදිච්ච කන තමයි තැන යන්නේ. ඒ නිසා අන්තපුරේ ඉන්න කන්තාවෝ හැම කෙනාම ඇවිල්ලා කියනවාලු අනේ බබෙක් කියම හම්බෙන්නිනවා අපිටත් කියන්නේ. කීයපු ගමන් වහදෙනවා. කාන්තාවගේ වැඩ දන්නවනේ. සපත්නි කියලා කියන්නේ. සපත්නි කියන්නේ එකම මිනිහාගේ ගැහණු. අපි කියන්නේ හැපින්නි කියලා. සපත්නි කියන වචනේ දැන් බය ව්‍යවහාරේ නැහැ. එකම විඤ්ඤාණ ගෑනු දෙන්නෙක් කියනවනේ හැපින්නියෝ කියලා කියන මොකද එක එක කහා කොට වැටෙන මේකේ දානදලා තිබිච්ච එක. ඉතින් මේ කුමාරි මේ දෙවින්නාංශයට දරුක බෑ. හරි කියලා ඔක කොල්ලෙක් වුණොත් ඒක විශාල ජයග්‍රහණයක්.
මේක කොල්ලෙක් වුණා. කොල්ලක් කියන්නේ බෝසතාණන් වහන්සේ. කලබ්‍රජ්ජුර කියන හුද්දට බොන රජ කෙනෙක්. හුද්දටම මත් වෙන්න බොන. දවසක් රජ්ජුරු කම යනකොට දෙවින්න ආන්සේ තොටිල්ලේ පැත්තට හැරිලා රජ්ජුරුවන්ට පස්ස පැත්ත හරහාන කුමාරයා හුරතල් කරනවා. රජ්ජුරුවන්ට කල්පනා වුණාලු දැන් මට හිත ගෑණි මගේ හොඳම ගෑණි මේ ඉපදිලා දවස් ගානේ මේ දරුවා අම්මගේ අවධානය සම්පූර්ණ මැරෙන මට නෑ මගේ ගෑණි. මේක ලොකු වුණොත් මේ අම්මා මට කොහොමඩක්වත් නැති වෙනවා කියලා කපන්න ඕනේ කියලා හතර හතර කපන්න කියලා අවිධානයක් දුන්නා. මේ ඉපදිලා දවස් දෙකට මූ අම්මගේ අවධානය මෙච්චර උරා ගන්නවා නම් දැන් මට අම්මා නෑ දැන්. මේක ලොකු වුණාම මට මොනව කරයිද කියලා දෝ මනසනේ විධානයක් දෙනවා. විතානේ දුන්නට පස්සේ ගහලයට වෙන කරන දෙයක් නෑ. ගිහිල්ලා කියන රජුරෝ කිව්ව හතර වහල් කර කපලා හතර වහල් කර ඉල්ලලන්නේ කියලා කපුටන්න කරා. දැන් බිසුණාන්සේට මොකද වෙන්නේ කියලා හිතන්න. දැන් මේ රජ වෙන්න රජපටියක් වදාගෙන පුරතල් කරන වෙලාව. මොකද රජුරෝන්ට ඒක විශාල ඉඟියක් වුණා. ඊට පස්සේ දැන් රජුරෝ ඉන්නවා පත්තිරුප්පේ. ගහලයා ඉන්නවා කුමාරයා තියාගෙන දංගෙඩිය උඩ. අම්මා ඉන්නවා මතක් වෙනවා කලන්ත හැදෙනවා මිනිස්සු බලාගෙන ඉන්න අනේ මේ බීලා කරපු තීන්දුවක් නිසා අම්මා කෙනෙකුට වෙච්ච වෙහෙසක් රජ බිසවට වෙච්ච වෙහෙසක් එතකොට සර්වචන්නාංශයට ඥානෙ පහළ වෙලා සර්වචන්නාංශ දැන් තව පොඩකින් කපන්නේ ඉන්නේ මේ ලදරු කුමාරයා මේ සර්වචන්නාංශේ බොස්තරනවා මහා බොස්තරනවා යාට හිතක් පහළ වුණාලු මේ මාව කපන වාස ගහලයක් මං වෙනුවෙන් මේ කලන්ත හැදෙමින් මැරෙන අම්මටත් මට මාව කපන්න කියලා තීන්ද කරපු පියමහරජුරන්ට සමහිත පහළ වුණා කියලා. පුළුවන් ද හිතාගන්න. තව පොඩ්ඩකින් මේ දංගෙඩි උර තියලා මාව හතට කපන වහ ගහලයක් මං ගැන අඬ අඬ වැටෙන මේ අම්මත් මාව මරන්න තීන්ද කරපු රජුරුවොත් මේ බලන් ඩවිල් ඉන්න ඔක්කොටම සමහිත පහළ වුණයි කිව්වහම ඒක මනුස්ස හිතක් වෙන්න බෑනේ. මේ මහබෝසන් වහන්සේ වගේ. ඒ වගේ මේ අපිට ඉන කෙලස් තියෙනවා. සද්ද ඇහෙනවා වේදනා එනවා හිතවිලි එනවා ආනාපාන වෙනවා ආනාපාන නැති හොඳ විවේක තැන්නවා මේ සේරටම සමහිත දැම්මොත් හරිම අමාරු විවේක තර්කයකට අල්ලන්න. හැබැයි මේ එන සද්ද මේ වෙලාවේදී තැම්බිච්ච පිපිඤ්ඤා කෑලි වගේ හොඳටම ගෙවිලා තියෙනවා. ඇහෙන වේදනත් දැනෙන වේදනත් තාමත්ම තුනි. හිතවිලිත් බොහොම බොඳ විච්චා. නමුත් ඒක අර ඇහැට කුණ වැටෙනවා වගේ අපි ඒකෙන් කතන්දර ගොතනවා. කතන්දර ගොතන් දෙපා ගණන් ගන්න දෙපා ඉව මොනවත් නැත්නම් හිස්තන ගණන් ගන්නත් එපා මේ දෙකම දිහා සමහිත බලන සම්මාදිච්චය නැත්තම් යාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි පටන් ගන්නවත් නැහැ මේක කරලා එහෙම නැත්නම් මේක ජීවිතේ අපි කියනවා ක්ෂණ මාත්‍ර වශයෙන් තදංග වශයෙන් తాවකාලික වශයෙන් මේක අත්දකලා අදකලා පස්සේ මේක කියන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ මේක කරන්නයි මම මේ Brahmacharya රැක්කේ මේක තමයි මට හම්බෙච්ච ලොකුම දෑවැද්ද කියලා කවදා හෝ යෝගාවචරයේ තේරුම් ගත්තොත් එයායේ චිත්තක්ෂණේ සාපයක් විදිහට සලකන්නේත් නෑ නෝන්ජල්කමක් විදිහට සලකන්නේත් නෑ తాදී කුණිය නොසලින මනස කියලා ඒක අගය කරන තැනට සමාදම් වෙන තැනට උපසම්පාදනය කරන තැනට ගියොත් ඒ මනුස්සයා මේ නිවන කියන්නේ මොකද්ද කියන එක දැන් తాවකාලිකව එහෙම නැත්නම් සුළු ඇසුරකින් තේරුම් ගත්ත කෙනෙක්. එයාට විතරයි අන්න මේ චිත්තක්ෂණය වැඩෙන්න දියුණුකරන්න බහුලීගතකරන්න භාවිතකරන්න උපක්‍රම තිරෙන යාට විතරයි. මේකට බය වුණොත් මේක මේ මනුස්ස ලෝකට අයිති නෑ මේ කෙලෙස් වලටයි නිකලෙස් වලටයි සමාජීච සලකන්න ඕන කියන එකයි මෙතන තියෙන්නේ කියන එක තේරුම් ගන්න බැරි නම් කවදාකවත් මේ නොසැලෙන මනස කියන එක තේරුම් ගන්න බෑ. නොසැලෙන මනස කියනකොටවත් නිකන් නොහුරු ගතියක් නැති ඉන්නේ සැපටයි දුකටයි සමහිත. යසසටයි ආයසටයි සමහිත. ලාභෙටයි පාඩුවටයි සමහිත. දුකටයි සැපටයි සමහිත. එදී අපි මේ ජීවිතේ පුරාවට අපි ගෙනිච්ච මේ සැප පමණයි දුක එපා යසස පමණයි ආයස එපා. වාසිය විතරයි පාඩු එපා කියේ ජීවිතේ යම් මට්ටමකට බහනා ගේන්න ඕනේ. මේ දෙකම ඔබ බලන හැටියෙන් තමයි තීන්දුවේ. තමයි මේක සපක් කිව්ව සපක් නෑ කිව්වත් නෑ තමයි. කියලා මෙන්න මේ සම්මාදීච්චේ නැත්නම් මේ භාවනාවේදී හීනෙන් දිවගෑ කිරිසුවක් වගේ මේ චන මාත්‍ර වශයෙන් පහළ වෙන
මේ තදංග නිබ්බුතිය මතු කරගෙන අගය කරලා ඒක දියුණු පවුණු කීම සඳහා ක්‍රමසහවිදි හොයන මට්ටමට යෝගාවචරය ආවොත් ඊට පස්සේ ත්‍රිපිටකයේ ඕනේ සූත්‍රයක් කියනකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙන මොකද්ද කියලා භාවනා නොකරපු කාලයට වැඩිය පුදුම ගැඹුරක් තේරෙන ගන්න. එහෙම නැත්නම් මේ සූත්‍රය ඉගෙන ගන්න ඩිප්ලෝමා ගන්න PhD ගන්න බුද්ධ ධර්ම පිළිබඳ ක්‍රෙඩිට් එකක් ගන්න මිසක් මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඒ මොකද අපි කොයි දේ දඩමීම කරගන්න හදනවා මිස ගැලවීම සඳහා විමුක්තිය සඳහා විරාගය සඳහා පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් යම් වෙලාවක යෝගාවචරය කාම විනිබන්ධ චිත්තය, කාය විනිබන්ධ චිත්තය, රූප විනිබන්ධ චිත්තය, නිදිමත පිළිබඳ විනිබන්ධ චිත්තය සහ දේවනිකායකටම මේ යන්න ඕනේ කියන මේ විනිබන්ධ චිත්ත මතු උනොත් මැරෙන්නේ ඉස්සලා ලොකු වාසනාවක්. මට තියෙන්නේ මෙන්න මේ වගේ බැඳුම් එකකින් එකට එකින් ඉඳලා අටකට ගිය බැඳුම් රාශියක් තියෙන කියලා මතු වුණොත් ඒක ලෙවල හෙලි කරන්න පුළුවන් නම් ඉතියාට ක්ෂණ සම්පත්‍ය තියෙනවා. මේව වසංගන්න ගියොත් මේව හෙලි කරගන්න බැරි වුණොත් මේකම අරගෙන පොතිය පිටින් අපි ඊගාවාත්මට යනවා. කොච්චර පිංකම් කරත් මොනවා කරත් මේ පිළිකාවක් හැදුනා වගේ කොස්ස රොස්ස ඇතුලේ තියෙන තාක්කල් අපි පිටින් කොච්චර සායම් ගෑවත් ඒ ආධ්‍යාත්මික ජීවිතේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ජීවිතය බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චාම මේ සංසාර බය දන්න කෙනා සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන එකනා තීරුම් ගන්නවා කාමයේ අයින් කරුවාට පස්සේ මම රූපේ ඇල්ලුවාට කය ඇල්ලුවාට කය කියන්නේ සැපක් නෙවෙයි. කය කිසිම ওই කියන දේවල් නෑ. නමුත් මේ ලොකු වාසියක් උනේ කාමයේ දුරුවන් කරගත්තානේ. ඊට පස්සේ කය ඇල්ලුවාට සැපක් නොවිලා කයේ තියෙන එක ධාතුකට පමණක් අඩු කරාට පස්සේ ඒ ධාතුවත් ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙනවා. ඒක කිසිම මම බැලුවයි කියලා වෙනසක් නැහැ. මේක තමන්ගේ නෙමෙයි අනුන්ගේ එකක් වගේ විස්තර කරන්න පුළුවන් නම් එයාට කාම සංඥාවක් නැහැ. ඒකට කාය සංඥාවක් නැහැ. හොඳට දන්නවා මතුවෙච්චේ රූපේ විස්තර කරන්න. ඒක විස්තර කරන වෙලාවල ඒක න උනන්දුව මේක පිළිබඳව තෝරන බේරන ගතිය නැති වෙච්ච ගමන් බබදොයි. ඉතින් ඉඳරවට. ඒ කියන්නේ කෙලස් නැහැ. කෙලස් කියන්නේ විශේෂයෙන් රාග ද්වේෂ දෙකේ කුප්පණ ගතිය නැහැ. ඊට පස්සේ මේකෙන් ගොඩ ගන්නවයි කියන එක ඒ කියන්නේ මේක විනිවිදිනොයි කියන එක. එහෙම නැත්නම් මේ ඒ නින්දට අවදි වෙනවයි කියන එක හරිම අමාරු විස්තර කරන්න. ඒක සාමාන්‍ය විද්‍යාව පැත්තෙන් බලනකොට গুপ্ত විද්‍යා කියලා කියන්නේ. විද්‍යාවට අල්ලන්නම බෑ ඉතින් ගන්න. විද්‍යාවට අලතැයි රූපේ දක්වා අලතැයි. තර්කයට අහු වෙනවා. මෙතනින් එහාට ගියාම ඒ රීකී අධ්‍යාපන ක්‍රමයේ කොහොමඩක්වත් මේක අල්ලලා දෙන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් මෙතනින් එහාට සද්ධාව අවශ්‍යයි. අනිවාර්යයෙන් මේකට මේම දෙයක් වෙන්න පුළුවන් හිතකට කියලා. ඒ ගුඩ දේවල්, গুপ্ত දේවල් වගේ මේ නිින්ද කියලා කියන්නේ හුදු මායාවක් විතරයි. බුබ්බඩේ උට බත්බූසේකට කම්මැලියකට මේක වාසියක් වුණාට මේක විනිවිදින්න ඕනේ. මේකට අවදි වෙච්ච කෙනාට විතරයි බුදුන් දකින්න පුළුවන්නේ. ඊට පස්සේ මේ උච්චර මේ ව්‍යායාමයක් අපි කරන්නේ දිවි ලෝකේ යන්නද? ලබනාති මිනිස්සු කෙනෙක් වෙන්නද? ලස්සන වෙන්නද? අන්න එතකොට තියෙනවා මේ වගේ වටිනා තාසනයක් මේ තුච්ච කරගෙන පහත් කරගෙන මේ කරන සාපෙම ඇති අපට සංසාරයක් ඇති වෙන්නේ. ඒ නිසා මේ කරන දේ කරන්න ඕනේ මේ පේන අහවල් දේ සඳහා නෙවෙයි භාවනා කරන්නේ භාවනා කිරීම සඳහා. එහෙම නැතුව මට මේ ධ්‍යාන ලබන්න, විපස්සනා ලබන්න, මාර්ගඵල ලබන්න, උඩින් යන්න, දිබ්බ චක්ඥාන පහල කරන්න, රැස් වී දෙන්න මේ හරුප නැතුව නෙමෙයි මේ සාසනේ. මේක ඉස්සරහින් තියාගත්ත ගමන් වැඩි එකක්ක්. කීරි කලෙයි ගොම කඳුලයි. කීටි දෝ ගත්ත නම් කීටි ටික පැත්තක තියලා ගොම වැඩ කරන්න. ඉතින් මේ වගේ පිළිසිදුවක් අපිට කාගෙන්ද ලැබෙයි කියලා හිතන්න පුළුවන්. තමන්ම මේක තීරුම් ගත්තොත් නැත්තම් මේකයි සම්මාදිට්ඨිය කියලා තීරුම් ගත්තොත් එයා ඊට පස්සේ සම්මාදිට්ඨිය වඩන හැටි දනවිස උපයන්නේ බෑ. සම්මාදිට්ඨිය කියන එක සුපර් මාකට් එකට ගිහිල්ලා රාක්කයෙන් මිලදී ගන්න බෑනේ. කාමයේ දුරු කරනවා සම්මාදිට්ඨියක් ඕන. කාය සංඥා කාය තණ්හා දුරු කරන්න සම්මාදිට්ඨියක් ඕන. රූප සංඥා දුරු කරන්න සම්මාදිට්ඨියක් ඕන. නින්ද විනිවිදින්න සම්මාදිට්ඨියක් ඕන. ඊට පස්සේ මේ භාවනා කරන මේ පිං කරන්න දිවි ලෝක යන්න නෙවෙයි කියන එකට සම්මාදිට්ඨියක් ඕන. මේක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. කමඨානේ කහගෙන ඉන්නකොට තේනවා මෙයා මේ මොකේට සාපේක්ෂවද මේ කතා කරන්නේ කියලා. ඕනේ කෙනෙකුට ඕනේ වார்த்தාවක් ලියන්න කියන්නේ ඒ ලෝකේ තියෙන ඔක්කොම සාහිත්‍ය තියෙන කාමෙට එහෙම නැත්නම් කයෙට එහෙම නැත්නම් රූපෙට ඉතින් මේ කමටහන කියනකොට අහගෙන ඉන්නකොට පේනවා කොතනද පැටලලා තියෙන ඒ දැකීම
වැරද්දක් වුණාට ලොකු ජයග්‍රහණයක්. ඒක හරියට මොලේ පිළිකාවක් තියෙන කෙනෙක් පුළුවන් තරම් ඉක්මනින් ආවල් දන පිළිකාවක් තියලා කියලා දැනගන්න එකේ ලාභේ. ඊට පස්සේ බෙහෙත් කරතයි. ඒක දන්නේ නැත්නම් පිළියම් කරන්න බැරි තරමට ඒක වැඩෙනවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ ශාමී අපි ළඟ වැවෙන මේ පිළිකාව මේ විනිබන්ධ කියලා මේකට සාරිපුත්‍ර සාංශයේ දීලා තියෙන නම මේ විනිබන් තමම්ම අවබෝධ කරගුවා නම් එයා කමටහන් වார்த்தාවක් දෙනවා මිසක ප්‍රශ්න අහන්නේ නැහැ. එයාට තේරෙනවා මම මේ කතා කරන්නේ කාමයට බැඳලා. මම මේ කතා කරන්නේ කයට බැඳිලා. මම මේ කතා කරන්නේ රූපයට බැඳිලා. එහෙනම් මම මේ කතා කරන්නේ නින්දට බැඳිලා. එහෙනම් මම මේ කතා කරන්නේ මේ භාවනා කරලා ලබන්න ඕනේ පිනකට බැඳිලා. ඒ තේරෙම කාම කියන නම සුෂ්ණාව කියන නම තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා බෞද්ධකම ඇහැරේ. හරි භයානකයි. මිත්‍රිංග රූපේ හාට ගිය ගමන් හොඳ නරක හරි වැරදි මොකුත් නැහැ. පුඤ්ඤ පාපම් පහීනස්ස කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. එයාට පිම්පව් නැහැ ඊට පස්සේ. කොයි එක තියහත් සමහිත බලන්න පුළුවන් ගතිය. ඉතින් මේ මිනිස්සේ ඇත්තටම කියනවා නම් ගිහිගෙට නොගැලපෙන කෙනෙක්. ඉන්න බෑ. ඒ තේරෙන්නේ නැහැ. ඉතින් කිනා බුදුහාමර දැන් ඉතින් ෂේප් වෙන්න බලපන් උතන හිටියොත් වහකණ්ඩ වෙන්නේ. ඒ හැම එකකටම කන ඇහැට කුණක් කටනවා වගේ වෙනවා නේ මේ මිනිස්සයා මේ මොන જાතිකට තල්ලන්න බෑ. මොනම දෙයකටවත් එයා කුප්පන්න බෑ. මේ මං මේ නිකන් සාමාන්‍ය අර මේ ගිනාමතක මතක් වෙන්නේ මාවසන්න සඬ පින වණ්ඩ රන් මිනි මුතු වලින් බෑ ඇලේ දොලේ ගංගා වෙම්දී ඇලේ මගේ හිත නෑ කොහෙද හිත තියෙන්නේ දන්නෙත් නෑ ඉති ඌ තල් වෙන්න බෑ සමාජෙ උග ඉන්න හරියක් ඉන්නේ මේ මිනි මුතු රන් වලින් ඇලේ දොලේ ගංගාවේ බැඳිච්ච කට්ටියනේ ඒකේ රිකාඩ් කියලා මෙහා ප්‍රසිද්ධ සින්දුවක් කියොත් එම මාවසන්න සඬ පින වණ්ඩ ඇත් මිදි මුඳු වලින් බෑ ඇලේ දොලේ ගංගා වෙදී ඇලේ මගේ හිත නැ එනම් ඵලයේ අයියකෝ කැලේට කියයි. එහෙමයි අක්කෝනේ අනේකයි තියෙන්නේ. මෙතන ගියාට පස්සේ ගීගේ ජීවත් වෙන එකත් ඇහැට කුණක් වටනවා. මේටි ඉස්සලා කලින් පැවිදි වුණත් අමු බොරුව කරන්න. මේක තේරුම් ගන්න නැතුව පැවිදි වුණත් ඊට පස්සේ ඇඟරම් පැවිදි වෙලා තියෙනවා. හැබැයි හිත පැවිදිලා නැහැ. මේකට ලාභයි ටිකක් ලාභකමක් තියෙනවා අනික කට්ටියත් භාවනා කරනවා. නමුත් පැවිදි වෙච්ච ඔක්කොමලා ඔතන නැහැ. ඒ තරම් පිරිසුදුක් නැහැ. ඉතින් අපි පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා මතක තියාගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගන්නද නැත්නම් බොක්කෙම තේරුම් ගන්නද එයා ওই කියන විනිබන්ධ පහ එකින් එකින් එක තේරුම් අරගෙන මම දැනට අහුවෙලා තියෙන කෝකද කියලා දන්නවනම් එයාට තේරෙයි මේක පණිනවා කියලා වෙලා. විලාහක කය අල්ලගෙන අපි කතන්දර ගොතනවා. විලාග රූපය යන කතන්දර ගොතනවා විලාග නිදිමතේෂණා කියලා කතන්දර ගොතනවා විලාග දිවි ලෝකයන් කතන්දර ගොතනවා එක්කනාගෙම මේ රීකිය ක්‍රමයක් මේකේ නැහැ මෙන්න මේක ඇල්ලුවා නම් එයා හරියටම වෙදත් වෙනවා ලෙඩත් වෙනවා බේතත් වෙනවා මේක දැනගත්තා නම් එයා එතනම වෙදා වෙනවා එතනම ඒකම බේත වෙනවා එයාමයි ලෙඩා එතකොට එතන මේ ෂෝට් සර්කිට් වෙනවා එහෙම නැත්නම් පරිපතේ එතනම සම්බන්ධ වෙනවා ගැලවිලා යනවා අය බය වෙන්න මොනවත් දෙයක් නැහැ. අපි දැන් නෑ ලෙඩෙක් වෙනම ඉන්නවා, වෙදෙක් වෙනම ඉන්නවා, බේතක් වෙනම තියෙනවා, ලෙඩක් තියෙනවා වෙනම. හම්බ කරගෙන කන්නේ ඔන්නතන. බුදුරජාණන්සේ බව සත හට වෙන බව දුකට වේදාන. බව රෝගෙට ඔසුවක් සොයන්නේ බුදුරජාණන්සේ. ඔය වගේ මේ වවාගෙන කන වැඩ පිළිලක් මේකේ නෑ. ඒ නිසා Taman දන්නවනේ මට තියෙන අසවල් විනිබන්දේ කියලා. ඒක භයානක අපරාධයක් නෙවෙයි තමාම තමන්ගේ රෝග නිర్ణයක් කරනවා ඒ රෝග නිర్ణයම ඔසුවක් වෙනවා ඒක කාටවත් කරලා දෙන්න බෑ බුදුරජාණන් වහන්සේත් කරන්න බෑ ඒ නිසා අපි මේ ගිහිල්ලා තියෙන ගමනේ බලන්න භාවනා කරනකොට ප්‍රශ්නයක් ආවම මට මේ කාම බන්ධනයක් සම්බන්ධ කරනද මේ පටලැවිල්ල තියෙන්නේ එහෙනම් මේ කය පිළිබඳව තියෙන අසීමිත බන්ධන නිසාද මේ පටලැවිල්ල මම මේ එකතන කරකවෙන්නේ එහෙම නැත්නම් මේ දකින්න රූප කහ පාට පෙන්වන නිල් පාට පෙන්වන හතරස්තර පෙන්වන කියන මේ රූප අල්ලගෙනද නටන. එහෙම නැත්නම් මේ නිදිමතක් අල්ලගෙනද නටන. එහෙම නැත්නම් මේ කිට්ටුවෙන් තියාගෙන ඉන්න මොනවා හරි මේ පිම්පව් ප්‍රාර්ථනාවක්ද තියෙන කියලා එක 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 අරගෙන දැනගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම දැනගන වාරයක් පාසයි ගැට තුනි වෙන්න පටන් ගන්න. ලියෙන්න පටන් ගන්නවා. නොදැක්කොත් ලියන්නේ. ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයන් වදයි මේ ගැටි මම මෙතනයි කියලා දන්න කෙනාට ලියන්න පුළුවන් එහෙම නැතු මේක එහිමින් අදින්න යන්න තද වෙනවා
නිසා මේක දකින්නකම් කලබල වෙන්න එපා. දැක්කට ඒක ඉච්ඡා බංගත්වයක් කර ගන්නත් එපා. හීනමානයක් කර ගන්නත් එපා. දන්න ස්වරූපයෙන් හෙලි කරන්න. එතකොට අහන මනුස්සයාට සීබුද්ධිය තියෙනවනම් එයාට දැනගන්න පුළුවන්. ආ මෙන්න මෙතනයි දැන් ගැටේ සීනේ කියලා බෙදා හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ ප්‍රසිද්ධ ස්ථානයක කුණරෙදි හොදිල්ලක් මෙතන සිද්ධ වෙනවා. උසාවියේ ගිහිල්ලා කුණරෙදි හොදිල්ලා සිද්ධ. ඉතින් ඒකටයි සම්බ්‍රක්මචාරින් වංශලා කියලා කියන්නේ. අපි එකිනෙක අහෙන් බෙදා ගන්න. බෙදා ගන්න නැතුව මේක වසංගගෙන කද්දාවත් ගමනක් නෑ. ඒ නිසා පරම විශ්වාසයක් අවශ්‍යයි අපට. අපි ළඟ තියෙන මේ හෙලිකරාට ඒ පක්ෂය කදාකත් එක නරකට පාවිච්චි කරන එකක් නැහැ. අපි එකිනෙකනට ආදාසයක් වෙන්න ඕන. කන්නාඩියක් වෙන්න ඕන. ඒක හෙලිකිරුවේ නැත්තම් ඒක එතරම් පිළිකාව බාඩපත් වෙනවා. එතරම් රොස්ස බහින්න පටන් ගන්නවා. අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක පිළියම් කරන්න බෑ. මේක කැළඹිලා තියෙන වෙලාවෙදීම ශාසනයක් තියෙන වෙලාවෙදීම බුද්ධ ශාසනයක් ක්ෂණ සම්පත්‍ය එයාගේ හේලිකරණ තරම් විශ්වාසයක් කවණගේ බුද්ධ ගෞරවෙ නෙවෙයි බුද්ධ සද්ධාව නෙවෙයි මගේ භාවනාවට මට තියෙන සද්ධාව කියලා අමුතු සද්ධාවක් එක ඒකට ඕකප්පණ සද්ධා අධිගම සද්ධා කියලා සද්ධාව නැගලා එන. ඒ වගේම මේ සීල රැකපු එකේ වටිනාකම තමයි තේරෙනවා. මේ ශිල්පද කඩාගෙන කාම ලෝකේ ගත කරන මේ තිරිසන් ජීවිතයට වැඩිය අපි යම් විදියක පරිසරයක ඉපදිලා සදාචාරයක ඉපදිලා දැන් සීලට පද අපි සාමාන්‍ය දෙයක් වඩපත් වෙලාද නැත්තම් අපිට මෙතෙන් යන්න බෑ. ඊට පස්සේ සතිය තියෙන්න ඕනේ. කාමති වුණත් සතුටපත් වෙනවා. රූපති වුණත්, කයති වුණත් සතුටපත් වෙනවා. රූපති වුණත් සතුටපත්. නින්දති වුණත් සතුටපත්. ඊට පස්සේ පිංකමති වෙන ගතියට සතුටපත් වෙනවා. මේ ඔක්කොම අරමුණු කරපු දාසේ තේනවා. මාර්යා දාන බෝලට සික්සර් ගන්නවා. මාර්යා බෝල පහක් දානවා. එයාගේ ඕවර් එක 6නේ ඕවර් එකක් නෙමෙයි මාර්යා සෙල්ලම් ගන්නවා. 5ේ ඕවර් තියෙනවා. ස්ක්‍රූ බෝල් දානවා, ෂයි බෝල් දානවා, බනුසර් ගහනවා, එන්නේ එනකට අදිනවා. ඇත්තටම වැසි පුතා කියනවා මාර අපමෝහණම් මාරයක් මත් වෙලා යනවා. එන්නේ එහෙම ගමනක් නෙගේ තියෙන්නේ. ඒක නිසා මේ මම අදිවර කරන්න හදන්නේ මේ පෞගේ දවස් හතරෙම කියාවු කතාව. මේ එක එක තැන්වල බන්ධන තියෙනවා. ඒ බන්ධන තමයි තීරුම් ගන්න හදන මිසක මේ යටපත් කරන්න මේවා මතුනොත් විල්ලෙජ්ජයි කියලා පත්ත ගහන්න යන්නේ නැතුව අභීතෝ මේක හෙලි කරන්න පටන් අරගත්තොත් අපිට ලැබෙන ලාභෙට කියනවා සම්මාදිච්චය කියලා. යාළඟ සම්මා සංකප්පයන මං කියන්නේ සදාකාලිකෝ නෙවෙයි ආනේ ඊට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ලැබෙන්නේ. එන්ස සීල ලැබෙන්නේ ඊට පස්සේ තමයි. ඔය කරගෙන යන සීලේ පන්නරි ලබන්නේ කිච අපි හිත දවසම තියා ගන්නවා. මේ විදිහට තන වඩා ගත එක්කන කොහොමද මේ ඊතර ධර්ම પરම්පරා ටික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගලණයට පහසු වෙන විදිහට තමයි ජීවත් වෙන්නේ කියලා. ඉතින් අද දක්වා මේ ධර්ම දේශනාවට අවුම්කන් දීමෙන් තමයි මේ කරගෙන යන වැඩපිළිවෙල බාධාවකින් කරදරකින් තොරව කරගෙන යන්නත් තමන්ටම ගුරුවරට තමන් විතරම බවත් තීරුම් ගන්නට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ආශිර්වාද දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා